ම දෙනාටම තෙරුවන් සරණයි අද දෙදස් විසයෙක් අවුරුද්ද සක්තම්බර් මාසේ හතරවෙනිද අපි මේ රස්සලා අයින්නේ පට්ட்டාන දම්ම සභාව මගින් පවත්වන අපි ධම්ම චරිය පාදිපාට මාලාාවේ. පළමු අසර සඳාවන දේශන මාලාාවෙන් අදට නියමිතති පාඩන කරගෙනයන්නට අපි පළමුුවෙන් திருරුවන්න මස්කාර කරලා ඉදි. සාධූ, සාදුූ, සාදු. නමෝතස්ස භගවතු අරහතු සම්මාස්කම්බුද්දස්ස, නමෝතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස විචිත්ත මතිගම්බිහිර මනන්ත නයමන්්ඩිතන් පठනන් සම්ම සන්තස්ස විමලා මිත බුද්ධිය යසදහානිකමිංසු සුභාචබ බන්න රන්සිියෝ නිරපීතාරථසිතා මංජිකාච පභස්සර තංලෝකනාතං සුගතන් දම්මංච ජිනසේවිතන් සංගන් නිරංගනංසෙට් හන් නමාමි සිරසාධරං සධ සද සද හොඳයි අපි අද දවස පාඩම ආරම්භ කරම අපි මේ දක්වා කතා කරමින් ආවේ දැන් රූප කොටස ගැන අපි පරමාර්ථ ධර්මයෝ ගැන කතා කරත් ද අබිධර්ම පාඩන තුළල අපි චිත්ත චෛතසික රූප නිබ්බාන කියන කොටස් හතරෙන් අපි චිත්ත කාණ්ඩයක්ත් යිත සික කාණ්ඩයත් මේවන කොට සාකච්චා කර අවසානයි දැන් අපි සාකච්ඡා කරමින්ඉන්නේ රූප කාණ්ඩයඒ රූප කාණ්ඩයත් අපි පසුගිය සතියේ සාකච්ඡා කළ මහාභූත රූප හතර ගැන එමනම් අපි අද එතන ඉඳලා දිියට කතා කරගෙන යම් මේ රූප ගැන කතා කරද අපක රූප ප්‍රධාන කාණ්ඩ දෙකට බෙදල පෙන්ුවනි කා නිපන්න රූප කියල පෙන්වා ප්‍රත්ථයන්ගෙන් ජම හටගන්න වා නිස්පන්න රූපයි කියලා ති රප දහට ගෙන කතා කලා ඒවාගේම තවරූප දහයක් තියෙනවා අනිස් පන්න රूप කියලා කියන්නේ අනිස්පන්න රූපයන් ජුවම ප්‍රත්ථයක් ගෙන් හටගත්තාය කියලා දකින්නට අර ක කරමහ කොහදහම වෙන්න කියලා ඒ අනුව පොදුවේ මේ රූප විසි අට කියලා අභිධර්මය තුළ උගන්නන රූප සංක්‍යාව අපි කොටස් දෙහකට බෙදෙනවා නිෂ්පණ් රූප කියලා රූප දහට අනිෂ්පන්න රූප කියලා තවරූප දහයක්. ඒකෙන් අපි නිෂ්පන්ඩ රූප යටතේ තියෙන මහාභූත හතර ගැන ගේිය සතිේද කතා කළා මේක තව බෙදීමත් තමයි මහාභූත රූප සහ උපාදාරූප කියලා. එහෙම වුනොත් බෙදන්නේ හා බතරූප පහතර එක කැල්ලක ටරගන්නවා අනි ක්කෝමරූපටික තව ගොටකොට ටරගන්නවාඒ දෙමනි ගොඩට අපි කියනවා උපාධාරූප කියලා ඒ බෙදීම තුළ දහමනම් මහාබූත කියන කාණ්ඩට රූප හතරයි එහෙම වනොත් මුළුරූප විසි අටෙන් ඒ රූප හතරයින් කරලා එන හිතුරු රූප විසි හතර ඒට අපි කියනවා උපාධාරූප කියල එෙම බෙදීමකුත් තියෙනවා ඒ කොයි ආකාරයයට වුනත් මේ රූප විසියටටම තමයි අපි ඒ හාකාරයට බෙද පිෙන්නට විදදිරේදයක් තව තව බෙදීම් වලට අල්ලක් කරලා මේක පෙන්නනවා මේ විදිහටත් මේක වෙන්න පුළුවන් කියලා. එහිම නං මේතින් ඒ මහාබූත සහ උපාදාාරූතු කියලා බෙදෙනකොට මහා බූත කියල ප්‍රධානවා හතරරගන්නවා පටවිය තේචෝවායෝ ආපෝ කියන ඒ හතර පටවාපෝතේජෝවායෝ කියන මේ අභූතහතර එකකොටට අරගෙන අභූතය කියල නම් කළ ඉතු ඔක්කොම රූප ටික වෙන ගොට අරගෙන උපාධාරූප කියලා නම් කළ එතකොට මේ තුළින් අපි කොහොමද නිෂ්පන්නා නිස්් පණ්ඩ රූපවෙන් කරගන්නේ මෙන්න මේ මේ කොටසට ඔක්කෝම කිව නිෂ් පණන්න රූප කියලා ඇයිඒ ප්‍රජුවම ප්‍රත්්‍යයන්ගෙන් අටගන්නඒවා කියලා කිව්වා තුරුරූප දහයි අප කිව අනිෂ්පන්න ූපයි කියලා ප්‍රිජ්ජුවම ප්‍රත්්‍යයන්ගෙන් හට ගැනීමක් දකින්නට අමාරු නිසා හොඳයි හිටකොට අප මේක තියන අපි දැම් හා භූත හතර කතා කලා ඊට බස්ට කතා කරන තියෙන ප්‍රසාදරූප පහ ගැන ඒ නිිෂ්පන්න ගොඩේ ඔන්න ඒම කත්ත හැකි එම නැත්තන් එ උපාදා ගොඩේ තිය ැටියට ඒත් සලකත හැකි. ප්‍රසාදරූප ගැහන් පහගැෙන කතා කරනකොට අපි ඒකට පහයිනගේ නිසාපි කියෙනවා පංච ප්‍රසාදයෝ කියලා කියනවා. මේ මොනවදම මේ පංච ප්‍රසාදයෝ කියන්නේ. ඒගැන අපිට බලපුහාම ැ අපි දන්නවා අපි කන්න අඩියක් ගාවට ගිහාම අපේ ප්‍රතිබිම්බය කණ්න්නඩිය තුළු විද්‍යාමාන වෙනවා. ඒ වගේම තමයි වෙනත්වජ නිශ්චල ජලපපුෘෂ්ටයක් ගාවද එහෙම නැත්තං පිහිත කෝ තෙල් පැල්ල මක්ගාවදී එතකොට වෙනත් වීදුරු මතුපිට මේ ආදී තැන්වලදී අපිට එවැනි ඔපයක් තියන තැන්වලදී අපිට පලන්නට පුළුවන් ඊට ඉදිරිියෙන් තියෙන වස්තුවේ ප්‍රතිබිම්වය ඒ තුළින් දකින්නට පුළුවන් අපිට. කතේ වෙන්නේ එවැනි ඔපවත් මතුපිටක් අසලට යම් රූපයක් පැමිණියානං ඒ රූපයේ ඡායාවක්. එහම නැත්ස්තංට කියනවා ප්‍රතිබිම්බයක්. අපිට ඒ ධර්පන තලය තුළ එම නැත්තන් ඒ ඔපොවත් ගතිය තුළ දැක ගන්නට පුළුවන්. බින්න මේ විදිහැට අපේ ශීරයා ඇසරු කරගනත් පවතිනවා ප්‍රසාදරූප පහ ඒ කියන්න විශේෂ උපවත් ගති පහක්. ට අපි කියනව පංච ප්‍රසාද කියලා ඒවත් මේ කන්නාඩියක් එහමනැත්තම් මේ ජලතලයක් වගේමහර තමා ඉදිරියට පැමිණි අදාළ අරමුණේ සෙවනැල්ලක් එහමනත්තන් ඡායාාව තමාත් තුල ලබා ගැනීමට ඒගොඩ සමත් වෙනවා. උදාහරණයක් ගැන කතා කළොත් චක්කු ප්‍රසාධය කියන ප්‍රසාද රූපය ගැන සලකවාන චක්කු ප්‍රසාදයට හැකි අවතිේ තමා ඉදිරියට පැමිණි වර්ණරූපයක සටහන ට ගහනය කරගන්නට හැකියාව තියෙනවා හමනත්තා තමා තුළ එහි ජායාවක් උපදවා ගැනීමේ හැකියාව තියෙනව චක් ප්‍රසාදය. සෝත ප්‍රසාදය කිව්වත් එයාට පුළුවන් වෙන්න තමාහසලට පැමණ ශබ්ද රූපයක ජායාවක් හරගන්නට විතරයි. ශබ්දරූපයේ නිමිත් අරගන්නට එයාට පුළුවන්. ගාන ප්‍රසාදය කිව්වන ගන්ද රූපයේ නිමිත් අරගන්නට පුුව. න්ද රූප සුගන්ධ දුගන්ධ කියන ගන්ධ රූපේ ප්‍ර්න නිමිත්තක් කරගන්නට පුළුවන් ගාන ප්‍රසාදී නාසේයඇසුරපට ගෙන පවති ජවහ ප්‍රසාදේගත්තන රසරූපයා සම්බන්ධ යම් නිමිත්තක් කරගැනීමට එයට හැකියාව තියෙනවා කයිප සාදේ ගතන ස්පර්ශයයේ නකම් පොට්ටබ රපය සම්බන්ධය යම් අදහසක් අරගන්ධ නමිත්ත කරගන්ඩ මේ ගොල්ලනට හැකියාව තියෙනවා විදිහෙට අප ශීරය ඇසරු ක සත්ව ශීරය ඇසුරු කරගනත් මේ වගේ විශේෂක ඔපොවත් ගැති පහක් පෙන්නුම් කරනවා අපේ වට කියවා ප්‍රසාද රූප කියල මේ ප්‍රසාද රූපෝ ගටළුවක් ඉදිරිපත් කරන්න පුළුවන් නැතම් මයි මියු් කලා තියාගනිම හොඳයි මේ ආදීවශයෙන් අපිට තියෙන ප්‍රසාදරූපයෝ කොහොමද මේ ඇතිවෙන්නේි න අපිළව එකක් ගාන වෙනවෙනම කතා කරම් පුදුවේ ගත්ත හැකි මේ ඔක්කොම රූපටික චක්පු ප්‍රසාදයකිවත් සෝත ප්‍රසාදයකකිවත් ඒ විදිහටම කායි ප්‍රසාධම පරූප පහම ඇත්තරම ඇතිවෙන්නේ කර්මය මූලික කරගෙන් අපිට රූප බැලීමේ ආසාාවෝ අපි ළඟ තියන තාකල් අපිට චක්කු ප්‍රසාදයක් ඇතිවීමේ හැකියාවල් වැඩි ඊළඟ ඊළඟ ප්‍රචසන්දියග චක්කු ප්‍රසාදය ඇතිවීමේ හැකියාව වැඩි අපිට ශබ්ද ඇසීමේ ආසාාව අපිළඟ ඉතිරිව තියනතාකල් අපිට සෝත ප්‍රසාදය ඇතිවීම හැකියාව තියෙන මේ චත තමයි අනිත්තන ඒ අනුව මේ ප්‍රසාදරූප පහ විශේෂ ආකාර පහ ඇතිවෙන්නේ කර්මය මූලිකරගෙන මනැත්තුව අපි දන්වන රූප උපදදිද යෙන ප්‍රත්්‍යය ධර්ම හතරක්තියෙන ප උපදින්න එක්කෝ කර්මය නි එහම නැත්ත චිත්තය නිසා සිත නිසත් උපදිනව රූප එන ආහාර නිසා එනැත්ං රිුතු ප්‍රත්්‍යය නිසා මේවාතරීං ප්‍රසාදරූප පහ ඇතිවෙන්නේ කෙළිම කර්මය නිසාවෙන් මයි වෙන බලපෑමත් ඉතින්ට අදාල වෙන්න කර්මය තමයි මූලි බල පෑමති. අපි ඩිපුර හාරාරගත්තයි කියලා මට වැඩිපුරහැක් ලබේවා කියල පර්ථනා කළට ආහාරගත් වැඩිපුර බත්කෑවයි කියලමට තවයි හැකම්ඹ ඉන්නේ හර ඉස්්වරයට නති බල තුන්වවෙෙන හැකුත් නලලි නද ඒින් බැලුවොත් එහම ව බලපු පුද්ගලයා වලුව නව නේද ර ඒකරු න මෙමනවාදන පාටදය අර දුන්නින් විදිනක් කෙන කවුද අන්න ඒ පුච්චල දැන්ම කියන්නේෙහ ඇද නේද අ අනංග කටන්දරත් අප හල තියනව නමුත් මේ අපේ සත්ව ශරීරය ඇසුරු කරගෙන මේ විදිහයට පවත්තින මේ කියන ප්‍රසාද රූපයෝ කර්මය මුල් කරගෙන මයි ඇතිවෙන්නේ ඒමිසක් වෙනක් ප්‍රත්්‍ය ධර්මයන් මුල් කරගෙන ඇත් වෙච්චරූපන් නෙමේ හරි ඒ විදි හත අපි මේවා ගැන දැන ගන්නට ඕනේ ඒ පොදුවේ අපි මේවා ගැන බලනවන අපිට දකින්න පුළුවන් දේවත් දැන් අපි මේඒ එකක් ගැ බලු මොනවත ච ප්‍රසාදය කියන්න පොයිවාදේද පොහොමද කියලා පොඩි ොඩක් අපි කතා කරම. දන්නවා රූපකා්ඩ ඉගෙනගන ප්‍රධාන මාතකා පහක්ක අයට තිදී රූප සමුද්දේශ රූප විභාග රූප සමුද්ටාන රූප කලාප රූප ප්‍රවෘති මේකෙර පදාාමමාත්‍රකා පහයට දිග නකින් අපේ කතා කරමින්ගන්න රූප සමුද්දේශයන සමුද්දේශය කියලා කියෙන නාම මාත්‍රික වශයෙන් මේ රූප මනවද කියලලා අපි හඳුනාගනමගෙන් අවස්ථාව ඉතින් ගොඩක් ගමරට යන්න ත්න අනිත් අනුමාතෘකා පහත් ආවට පසේ රූපය ගැන යම්තිසියන්ගේීමක් අපට පූර්ණව දැනගන්නට පුොඩුවන් වෙන. දැන අපි නාමමාත්‍රික විසලීම හඳුණ ගැනිමුකු සමුදදේශයේ යටකති. ඒ අනු අපි දැන් කතා කරමු චක්පුු ප්‍රසාදය ගැන. චක්කු ප්‍රසාදය කියලා කියනකොට ඒ එස්ස භාවය තමයි. ඉදිරියේ ඇති රූපයන්ගේ චායාව වැතගැනීමට උපකාරවන්න. ඒහන්න ඒ කියන විදිහට. මහාභූත රූපයන් ඇසුරුවන් සැකසිච්ච යම් කිසි උපයක් උපගතියක් තියෙනවන ඒක චප්පුු ප්‍රසාදයයි කිය කොත්පත්තු මේ ධර්මතාවේ හඳුන් වල තිනවා ත කත් දෙතෙන වෙන්නේ තමා ඉදිරියට යම් වණරජ වණජායාව වන්න රූපයක් පැමිණි යන එමනැත්තං තමා වන්න රූපයක් ඉදිරියටගේ යැවුනනම් මේ ඇස කියන කාරණය කරන කොටගෙන කතා කරද්දි තමා ඉදිරියට පැමිණි වර්ණරූපයේ නිමිත්ත ජායාවක් ප්‍රතිබිම්බයක් තමා තුළ ඇති කර ගැනීමට හැකියාව තියෙන ඔපවත් බවට අපි කියනවා චක්කු ප්‍රසාදය කියට පැහැදිලි මකර්දයාගෙන් වෙන්නේ තමා ඉදිරියට පැමිණි වර්ණරූපයක චායාව ග්‍රහණය කරගන්න පුළුවන්ගන්න වැනි ධර්මතාවට වැනි ආයතනයට එවැනි ධර්මයට අපි කියනවා චක්කු ප්‍රසාද රූපය කිය මොකද දැන් අපිට ඇ හැම අංග පසගේයකින් ඒවැඩ කරගන්න බෑන අපි රූපයක් දකිනවනක් ඇහෙෙන් විතරයි දකින්නට පුළුවන් ඒතකොට ඒක තමයි අපිකුයි චක්කු ප්‍රසාල් දැකීම කියන කුත්තය සිදුවෙනවනන් එතන චක්කු ප්‍රසාදයේ උපකාරය ලැබිය යුතුමයි එතකොට අන්න එවැනි ස්භාවය සහිත යම් කිසි රූප ධර්මයක් අපේ ශරීරය තුළ පිහිා යෙනවා අකට අපි කියනවා චක්කු්‍රසාද රූපය කියලා එ මේ ප්‍රසාද රූපය කර්මජව ඇතිවන රූපයක් හරි ඒන කර්ම පත්තයෙන් මයි මේ රූපය ඇතිවෙන්න වෙනත් ප්‍රත්වයකින් චක්කුප්‍රසාධයක් උපදවල දෙන්නට බැහැ පත්තය කල කියන එක ඇතිවෙන්නට යෙදෙන හේතුව. එහෙම නම් මේවාතිවෙන්න කර්මජ රූපකේ ලපු කියන රූපධර්මවලින් එකත් තමයි මේකේන චක්කුප ප්‍රසාද රූපය එතකට මේ චක්කු ප්‍රසාදය කියන අනිදස්සනයි අනිදස්සනයි කියන බලන්න බෑ පේ නෑ දකින්නේ නෑ කියන එකයි අනිදස්සනයි කියන්න. සනිදස්සනයකි දකිනවා පේනවා කිය නර්ථය සනිදස්සනයි ඊීට විරුද්ධ පදේතමයි අනිදස්සන අනිදස්සන කියන දකින්නට බෑ පේන්නට බෑ කියලා. සම්මත ඇස ඇසුරු කොට ගෙන පවතින හ පියල්ලක් ම නැත් න උු ොහිසක්. දී වශයෙන් ඉතා කුඩා ප්‍රමාණය ස්භාවයක් කියලා කොතපතේනඳහන් වෙන රූප ධර්මයක් තමයි මේ චකු්‍ර සාදය කියලා කියන්න එ මෙතන මේ අනි දස්සන කියලා කියනකොට එක අදහස් වවෙන්නේ මේ චක්කුත්‍ර සාදය අපට දැක ගන්නට හම්බුව නෑ කියලා එක කාරණාවක්තම ඒක ඇස තුළ තිෙනවා කියන අර්ථයෙන් පේට නෑ අනිත් තතින්ය ඒ කොහොමටත් පේන්නේ ෑකද මුලුරූප විසි අටෙන් අපිට පෙනෙන්නේ වර්ණ රූපය විතරයි. අනි විසි හතම පේන්නේ නැහැ කියන ආකාරය තමයි බුදු දහම අපිට ගන්නලතියෙන. තනතට ප්‍රශ්නය ඇතිවේ නහොදයි අපි කන්න අඩිය ගාවට ිහිල්ලා අපේ මහුණ බල පුහම අපිට ඇහැ පේෙනවනේ. කන්නඩම් ප එටම ප්‍රශ්නය ඇත්වන්න පුරුවන් එත නද අපි ඇත්තරම දකින්න කන්නාඩිය තුළින් තවත් වර්ණ සටහනක් තමයි අපි දකින්නේ අනුව ඒ දැක්ක වර්ණ රූපය මිසක් මේ කියන චක්කු ප්‍රසාරය නෙමේ හොද ඉතිහෙන අපි වෙන කෙනෙෙ මූන දිහා බලන කොට එතකොට අපිටයාගේ හැපේනවන් එතකොට එක ප්‍රතිව බෙනම ක්‍රසාද හැ මනිේ ඒත් නෑ ඒ පේනෙත් අප සසම්භාර චක්වුව කිය හ දුන්වන මේ මාන්සමය මස්කුලියයක් තමයි අප එතන දකින්න ඒ මාන්සමය චක්ෂුවකර අපිතන හඳුන්න එතකොට ඒකත් නෙම මේ චක්්‍රසාරය කියලා කියන්න අන්නේ කියන මාංසමය ක්ෂි ගෝලය තුළ ුණ ප්‍රම්පමණ ප්‍රමාණයට වූ කිසියම් මහාභූතරූපයන්ගේ ප්‍රසාධවත් බවත් දකිට ලැබිෙන වන දකිනව කිය කිවේ වැනි ස්භාවයක් පහල වෙලා තියෙනවන අන්නේ ස්භාවය තමයි චක්කුට සාධය කියලා කිවේ. හරි දැන් උදාහරණයක් ගත්තො ලාකුළ නැති දවසකද අපි මිදුරලට ගිහිල්ල හොන්ඳයට ආස දිහ බැලුවොත් තුමොක උදේ. හමාට විතර හිල්ල වලාකු නැති දවසකද අහස දිහා බැලුවොත් නිල් පාට අපිට පේනවා. එතු මම මෙහි ඇැහුවොත් අප මුදුලට ගිහිල්ලා අහස දිහා බලල්ලාපුහාම අපිට පේන්නේ මොකක්ද ඒ ආකාසරූපයද මොකද රූප විසි අට තුළ දයනවා ආකාස රූපය කියල එක එතකට අපි උදේ හතා මාට විතර එලියට ිහිල්ලා උඩ බැලුවෝත් අපිට වලාකුළු නැති දවස්කති උඩ බැලුවොත් අපිට පේන දර්ශනය ඒක ආකාස රූපයද ම දහසගවුර විත්‍රඉන්න බලන්ම දුරට කියල උඩ බැලුවොත් අපට ආකාසයට එනවද එමතන් ඒ පේන දර්ශනය ආකාස රූපයද ඒ වර් රූපය ඇසය දකින්නේ ඇස්සට ගෝචරවෙන් වර්ණ රූපය විතරයි එහෙම නා दुरा हिल्ला उैल पेने आकाश रूप में वर्ण रूप अनवाගේ म තමයි अी च प्रसादयला कनाड तुलिंग हरी ෙන किने मोन देख हरी में चक प्रसाद रपे न हम पने मान से चषने मान समय ऐसा चक् प्रसाद्य किने का इතා पउड़ा धर्मतावया मान सम अෂि गोलය हතුले पिහිටा तीन र යි ैले एक विेष මතක තිियाන්න ड़ ताु क කරපු ධर्මता भविधार्මයට අනු पूළව गाලපල බැල मैं च प्र සිුවෙන खෘते दिहा वाල पම चक् विजञාන पහලවීමට වस्तु बाला पद म धවා ත पहाල වෙන්න ना න का दूर्व धर्म दर्व दं अम को दुर्ववाल केने වයසක සීය කෙනෙක්ඉන්නවනන් එයාට නැකිට ඇවිදිින් ඔන්නම් හැරමටියක් ඕෝනේ. ඒ හැරමිටියක ආධාරය උපකාරය ඇතුව තමයි වයිසක සීයක ඇවිදින්න පුරුවන්. ඒ වගේම චක්කු විඥානයයක් එමනත්තං සිට් කියන නාමධර්ම දුර්වලයි කියලා කියනම්. එහෙමනම් ඒ සිටේ නැගී සිටීමට එහමනත ඒ සිතේ පහලබීමට ඉපදීමට අවශ්‍ය වෙනවා රූපධර්මයක ආධාරයක් අවශ්‍ය වෙනවර වයිසකක්කෙනට හැරමිටියක් වගේ නාමධර්මයක් වෙච්ච සිට ඉපදීම සඳහා වස්තුරූපයක් අවශ්‍ය වෙනවා. යම්ගෙසි රූප ධර්මයක් අවශ්‍ය වෙන එවැනි රූප ධර්මයයටට අපි කි න වස්තුරූපය වුනා කියර. මකදේ සිටක් ඉපදීමට ආධර් කිරීම කරනකොටගෙන එවැනි රූපොල්ට අපිගෙන වස්තුරූප කියලා. එහෙම නම් මේ චක්කු ප්‍රසාද රූපය චක්කු විஞ්ඥාන සිත් දෙක ඇතිවීම සඳහා වස්තුභාවය සලසෙනවා කියලා අපි සඳහන් කරනවා. චක්කු විඥා සිද්දක හැම විටකම ඇතිවෙන්න තක්කු වස්තුව මුල් කරගෙනයි එකන චක්කු ප්‍රසාදරූපය මුල් කරගෙනමයි එහිම තමයි තක්කු විඥාන සිද්ධක ඇතිවන්න යම් කිසි කෙනෙකුට චක්කු ප්‍රසාදරූපය නැත්තන් අපි තමොයි උපතින්ම අන්දයි ජාතින්දය එවැනි කෙනෙකට එම නැත්න්ක්සිඩට එහි ඇස් දෙකන මේ පෙන් පෙනීම නැතියෙන ම වෙලාවක චක්ක විඥා ද්ෙක උදවාගන්නට බැරි වෙනයි චක්ෂුව නැතිවූ නිසා චක්කු ප්‍රසාදරූපය නැතිවූ නිසා ඒ විදිහට මේ චක්කු ප්‍රසාදරූපය එම චක්කු විඥාන සිද්ධක පහලවීමට වස්තුභාවය සලසනවාගේ ලි අභිධර්මයනුකූළලව ඉෙන ගන්න වෙනවා. ඒ වගේම තමයි අපි දවාරගෙන කතා කළු චක්කු ද්වාර සෝත ද්වාර ගහන දවාර ජයවවා දවාර පයදවාර අදී වශයෙන් කියවන ද්වාරකිව දොරටුව. තු ොක දශවෙන් එලියට පිට යන්ට. එහෙමනම් මේ කියන දොරටුවෙන් කව්දලියට යන කුද පිටෙන්නේ මේ මේ කියන දොරටුවලින් අපිට ආරම්මන ඇතුල් වෙනවා ආරම්මණය අයින් වෙනවා එහෙමනම් චක්කු ද්වාරයෙන් බ්‍රූපාරම්මණය ඇතුල්වීමටත් ්‍රූපාරම්මණය නිරෝධවීමටත් උපකාරවෙනේ වටක චක්කු දවාරයේ. සෝතදවාරේදී ක නව ගන්ධාරම්ණය තුට යන්න තැනට කියනෙන සෝත දවාරය සබ්ධාරම්මණය ඇතුළට යන තැනට කිෙනවස් ගන දවාරය සෝතදවාරය. මේ විදිහට ඒ ඒ දවාරය අපිට නම් කරන්න පුළුවන් ඒ ඒ අරමුණේ ඇතුල්වීම කරන කොටගෙන. එහෙම නම් මෙතනදී චක්කු ප්‍රසාද රූපය චක්කු විඤ්ඥාන සිද්ධක පහලවීමට වස්තුභාවය ද චක්කුද්දවාරික සිද් පහලවීමට දවාර්භායද . එවා කියල කියනවා දවාරයකිව දොරටුව. එදකට ඒ දොරටුව කරනකොටගෙන වර්ණ රූපය කියන අරමුණට ඇතුල්වෙන්නට පුළුවන් එහිම ඇතුල් වෙච්ච ගමන් එත නද චක් විඥා සිද්ධක පහල වෙන චක් විඥා සිද්ක පහලවෙච්ච මන් සම් පටිචන පහල වෙනවා සන්තීරණය පහල වෙනවා පුදත්්පනය පහල වෙනවා ජවන පහල වෙනවා අදාරමණ පහලවෙනවා. මේවි දිහැට ඒ අරමුණ ඉදිරිී ඉදිරි ටර්ගයමෙන් චිත්තවීති පහල වෙනට පසුගේ පාඩම් වලදදි කතා කලා. වි ඒ මුලු චක්කපු ද්වාරය ක්‍රියාකාරිත්වයටම මූලිකත්තය ලබ දුන්න කවු මේකෙන චක්ප්‍රසාද රූපය යන්න ඒ විදිහට මේ අපි තේරුම් ගන්න ටෝලි ඊළඟටතා චුත්්ටක් ගැන කතා කලොත් මෙවැනි ප්‍රසාධරූපයක් ඇති වෙන්නේ දසක කලාපයක් මෙගුණට තනීීම ඇතිවෙන්න බෑ දස්සක කලාපයක් දහය කැනෙ දහයි මිකියක් දාය ගොඩක් හැතිට තමයි මේ ප්‍රසාදරූපයෝ ඇතිවෙල්න්නේි එහම නම් චක්කු ප්‍රසා ඒ රූප මිටිය රූප හයි ව චක් දසක රූප කලාපය කියලා. සාමාන්‍යෙන් පරමාර්ථ ධර්මයකට තනිය මැතිවන්නට බෑ අප ගත්තොත් චක්ු වි්ාන සිට ත්තත් චක්කු ්්‍යාන සිතත් පරමාර්ත ධර්මය එයාටත් අනිය මැතිවන්න බෑන් ඇතිවෙන් සබ් තිච්ච සාධාරණ චෛතසික කහතාත් තික්කන රජරුව තනමය ෑ කිය නනි රජ්ර යන්න පරිවෙරත් එක්කමයි. ඒ වගේ මේ පරමාර්ත ධර්මයන්ට තනියමපුදන්නට බෑ ඒක නමධර්මයයක් වනත් එහෙමයි රපධර්මයක් වනත්තේීම ක්කු විඤ්ාන සිත පහල වෙන්නේ ඊට දාර්ල චෛතක ධර්මත් සමඟ ඒ වගේම තමයි චක්කු ප්‍රසාදය පහල වෙන්න එයාට පහලවීමට සුදුසුල් තව රූප අංග නමයක් එක් එමෙන ඔක්කොම දායයි කිය නිස්සාවෙන් අපේ තැතික කියෙනවා චක්කු දස කලාපයක් ඇති වුණ කියලා. ැ දහයකි වහම මොනවදේ දහය කිය පශ්නයක් ඇති වෙීම දහය තමයි අපි දන්නනි ඕන එකක් ඇතිවෙන මහාභූතයන් ගුල් කරගෙන සුද්දාාශ්ටයක් සහිතවනි සුද්දාාශ්ඨකය කියල කිවීමකක්ද අටක් තියෙනව එතන. පටවී ආපෝතේජෝවායෝ කියන මහාභූත අතරක් ඒ හතර එක්වීම තුළ ඇතිවෙන තවත් අංග හතරක් තියෙනව වර්ණ ගන්ද රස ඕෝජා කියලා එහමන එතෝට අටක් හැදෙන නොවදයට පටවී ආපෝතේජෝවායෝර ව ගධ රස පෝජා ඒකට අපි සුද්දාශ්ටක සුද්දශ්ටකගල ට අඩුවෙන් රूප කලාපයක් ඇතිවෙන්නට බැග අංග කට තියන මෝන සාෙන්ටි සුද්දශ්ට එකොට එතන අටයි ඒ සුද්දශ්ටයි ට ඒට එකු තුවෙනව චක්කු ප්‍රසා රයිකොට මේ ඔක්කොම කරම පත්තියෙන් ඇති වෙච්චේ හම නන්ගේහි පාල නේශදා කර්මයම ඇති කරන ජීවි න්ද්‍රී රූපය තියන්නට න කොට අට අයි නමයයි දහයයි. මෙන්න මේ විදිහට සුද්දාර්ශ්කය චක්කු ප්‍රසාධරූප ජීවිතන්දේ රූපයක් කියන දහයම එක මිටියක් ලෙසින් තමයි පහළ වෙන්නේ. ඒකට කියනවා චක්ු දස්සක රූප කලාපය කියට. රි මේ විදිහට තමයි චක්කු ප්‍රසාදය ගැන ඉගෙන ගන්න ටෝල. හරිද තැම තක්කු ප්‍රසාේ ක්ෂය මොදකොට වන්න රූපය ැීමට සුදුසු ප්‍රසාදවත් බවක්. තමයි එහි ප්‍රධාන ලක්ෂණයවෙන්. මදද වර්ණරූපයේ ගැටීමට සිදුසු ප්‍රසාධවත් බවක්ඇැවතීම තමයි චක්ු ප්‍රසාදය ලක්ෂණය. එතකොට්ට එයාගේ කෘතිය තමයි වර්ණරූපයක් අරමුණු කරගෙන චක්පුු වි්ඥානය ඇතිකර ගැනීමට උපකාර කිරීම. හරිද උ ඇස නැත්තන චක්ු ඤඥාන ති වෙන්න. එමන අර බාහිරේ තියෙන රූපයක් අරමුණු කරගෙන ක්කු ඥායේ දවා ගැනීමට උපකාර කිරීම තමයියෙහි කෘතිය වෙන්නේ එතකොට චක්කුප්‍රසාදය කියන මොක්ත් එකෙ ැහුණු චක්කු විඥානය ඇති කරලා දෙඩවෙන වස්තුභාවය සපයන ධර්මතාවේ ඇයි මේක ඇති වුණේ මේ චක්කු ප්‍රසාදය ඇතිවුණේ අපිට රූප දැකීමේ කැමැක්ත සත්වයා තුළ නොසින්ඩී පවතිනතා චක්කුප්‍රසාදයේ ඇතිවන්නට අවස්ථාව තියෙන. ඒ දිර් තමයි මේ චක්කු ප්‍රසා අපට තේරුම් ගන්නටව ඊළඟ මේ තව පැතිකඩක් අපි බලමු තැම් මේ චක්කු කියලා කියන වචනය බුදු දහම තුළ තව තව තැන්වල වෙන වෙනස් අර්ථ සඳහා පාවිතා වෙලා තියෙනම්න ගත්ත බුද්ධ චක්කු සමන්ත චක්කු ඥානචක්කු දිබ් චක්කු ධම්ම චක්කු මේ අදී වසයනු චක්කු කියන වචනය අපට හම්බව වෙනවා පෙළපොත් කියව ටමතන දමචක් පවත්න සූත්‍රයේ දිගව චක්කුම් උදපාදිී ඥානන් උදපාද පඥා උදපාදි විද්‍යා උදපාතියාලක උදපාදී ආදි වශයෙන් කිවන්න එතන චක්කුම් උදපාදී ඥාන ඇස පහළ වුණා කියන අර්ථයෙන් චක්කුම් උදපාදී එකන ප්‍රඥා චක්කු පහල වනා කියන තන කතා කළ ඒගේම තමඒ ප්‍රඥා අදහස් දිරිපත් පෙන් බුද්ධ චක්කු සමන්ත චක්කු ාන චක්ු දිබ්ව චක්කු දම්ම චක්කු ආදී වශය වන ව්‍යවහාරයට විලා තිය එහිදී සඳහන්ුවෙන් අර චක්කු ප්‍රසාදය නෙමයි ඒඒ තැන ප්‍රඥාචෛතසිකේ අර්ථ දක්වන්නට එහිටික බරරල පෙන්නන්නට යොදපු වචන. හරි දෙ තවට ඒක අපි රූපධර්මත්‍රික පටලගන්න ටපා තවයි වචන දෙකක් තියෙනවා මාන්ස චක්ෂුවයි එකැන අපේ ඔව තින් ඇස් ගෙඩිය මූලික කරගෙන සසම් භාර චක්කු කියලා කියනවා ඒ එකන සම්මුති ඇස අපි ඇස් ගෙඩිය කියලා කිය . සම්මුති ඇස එකට කියන තව නමත් තමයි අබිධර්මාණකූලෝක සසම්භාර සම්බාර සම්බාරයක් සහිත මොනවද සම්බාරය වුණ අපිට සරලව කතාකලොත් කියන්න පුළුවන් ප්‍රසාදර මොනාද මේ මේ සුද්දාාශ්ඨකයයි චක්කු ප්‍රසාද රූපය ජීවිතන්ද්‍රි රූපියයයි කියනට්ටි එක්ක ආවේ සම්බාරයක් සහිතව සසම්බාරචහ ඒගොල්ල සහිතව ඉන්න මාන්ස චක් සුෂේ තමයි සසම්භාර චක්කු කිය කිව්. ඊළඟට ප්‍රසාධ චක් වූ අර බාහිර රූපයන්ගේ වර්ණය හැදගැනීමේ ශක්තිය තියන ප්‍රසාධ චක්ෂුව ගැන තමයි අපි රූපාඩ මරි මෙෙක් කතා කළේ හරිද මේ විදිහට චක්වේ වෙනත් බෙදීම් ගැනත් කතා කරන්න ටෝන. ඊලන්ට මේක තවත් පැතිකඩක් ගැන කතා කළො අපි මේ ගැන ගන්න රූපධර්ම ගැන රූපධර්ම අධ්‍යේනය අපේ විපස්සනාවට අතිශයෙන් වැදගත් වෙනවා නාමරූප පරිච්චේදය කියනද ස්වභාවය විපස්සනා ඥාන ඇතිකර ගැනීමේදී නාම රූප පරිච්චේදය කරගෙන කර ගැනීමට නම් රූප කියන්නෙක් මොනවගේ ධර්මතාද කියන එක නිවැර්දිව අපි දැනගති යුත්තුයි ඒ සඳහාත් අපේ මේ අදදේනේ වැදගත්වෙනවා. උදාහරණයක් හැටියට අපි ගත්තොත් තතාකත බුදුරජාණන් වහන්සේට සම්මා සබුද්ධයි කිය කිව්ව තැනදි සතුරාරය සත් නිවැරැදිව දනගත්ටායක නර්යන් එක එෙම කියනවා එම නැත්තන් අතැඹු ලෙස්ස දැනගති ඒයින් සම්මා සම්බුද්න යෙති ආදී වශයෙන් බුදුගුණ අලංකාරයේ විස්තර කලාානේ තුන් කල් හිම පැවති පදරුත්සි අල්ලොව ඇති අතැඹු ලෙස්ස දැනගති ඒයින් සම්මා සම්බුදුන යෙති කියලනේ එතන සඳහන් වනේ අතේ තියන විනිවවෙද දකින ගිඩියක් වග නිල්ි ෙඩියක් වගේ प में हम धर्मतावञ ध्यान जाता है यहनान रूप धर्म पिरसिंद क् की लन नेपाए मैं तु चुसात्या न पवा मिलनेपाए एक उदाहरणकार बाल विशुद् मार्गेटान दालातीने क तैनां में चुने बलावा पहंुनोंना चसुरा य नहीं कि एक चसुरा यतने म दुख सत्य මේ චතුරාර් සත්‍ය මේ විතිර රුප පන්න පුළුවන් තුලින්ට ගැඹුර නමුත්ම මේ අවස්ථාවක එකත් කියලා දෙන්න කොහොද මේ අප චතුරාර්ය සත්‍ය දකින්නේ හැරි ඇයි මේකට දුක්ක සත්‍යයයි කියලා කිව්වේ මේ චක්ෂුව කියන එක අපිට නිත්‍ය වශයෙන් ගන්න පුළුවන් දෙයක් න මේ හෙනම් මේ නිත්‍ය ධර්මය නිත්‍ය ධර්මයක් න ැවත නැවත උපදවා ගැනීම සඳහා අප වෙහෙසෙන්න්නට ඕන ඒය දුකක්. ඒ आ වශයෙන් අර දුुක කියන ධर्මතාාවය විස්තර කරලා තියෙන බුදු දහමටන්ුව විස්ත්‍ර කලා තියෙන पීලනට් සංකතට්ට සතාපට්ට විපරිනාමට්ට කියන ධर्මතා මේ චක්ෂुरा නමනතම් ප්‍රසාද චක්ෂුව කෙරෙही यෙදෙන නිසා මේක දුुකसाට है ධर्මය ගන්න පුළුවන් ඒ වගේමතමයි ඇයි මේ ඇතිවෙන්නේ අපි තුළ රूप දැකිම මේ ආसाාව නොදී පවතිනතා න ්‍රෂ්ාවතට අවිල්ල තියෙන එමන ෘෂ්ාව තමයි සමුදය සත්්‍යය වෙලා තියෙන. ඊීළඟට මේ කියන දුක්ක සත්ත්‍යය හා සමුදය සත්‍යයෙන් නො පැවතීම කියන එක තමයි නිෝධ සත්‍යය වෙන්න එහෙම නං චක්ෂුරායතනයේ සහ මේ කියන අදාල තෘෂ්ණාවෙන් නො පැවැත්ම කිය එක තමයි නිරෝධ සත්ත්‍යය වෙන්නට ඕනි ඒ වගේ තමයි ඒ නිරෝධය ප්‍රතිවේද කරන යම්පති පදාවක් තියෙන වනන් එතන දේක මාර්ග සත්‍යය විදිහයට අපි දැකගන්න ඕනි ටික ගැඹුරුුවය පාටම නොතේරෙනවා වෙන්න රත්පුළුවන් මේ විදිහට අපි විදර්ශනා ඥාන දියුණු කර ගැනීමේදී මේ පැතිකඩවල් ගැන අපි තේරුම්ගතයුතු වෙනවා මේ ධර්මය ඔහේතු ප්‍රත්තයෙන් ඇති වෙන නිසා අනිත්‍යය කියලාපකිවව අනිත්‍ය සභාවය ඇති හැම ධර්මයක්ම ඒ දුක්කමයි අනිත්‍ය නිසා දුකනමයි අනිත්‍ය බවම දුකයි. ඇයි නැව නැව උපදාගයුතු හෙයි. लती को या कानि्यनासाहाथ ुखना अनिवारे में एक पे वसंगගේ प पන්න मेैरी हेतना ममाई मैं आदी वश िलाक्ने िरासा मेंතු प्रගर न ඒ तर मूरट में के याන්න भुलුව अनකुत् आयतन्य संदााहात अनिकु प्रसादर रप संधात रूपधर्म में संधात में වැने दे अपट एक तना यदि महनद में कार ධර්මතාවය උපතාගන්නා විදිහ තරක් මම කියල දුන්න ග රට මත්ත දේ විදිහයට කොම දෙක දැ චක්ෂුරායතනයර්ථ දක්න්නේ කහොමද ඒක ගැන පොඩ්ඩක් බපසරය මේ විදිහයට අපි අද්‍යයනය කරනවා හරිද ඊළඟට අපිට කතා කරන්නට තියෙන සෝත ප්‍රසාදය ගැන එත නදත් මට ඒ විදිහටම තමයි කතා කරන්නට වෙන්න ඒ කතා කරන්නට කලින් අපි පොඩක් බල මොනවාදගලන් එන්න ගැටලු චක්කු ප්‍රසාදය ගැන දිරිපත් කරන්න බල සමාවන්න චචක්කු ප්‍රසාධයක් කියන එක අපි ඉගෙන ගෙන තියන දෘෂ්ටිවිතානයට සමානහිත එතන එක පුොත්පත් කළ සඳහන්වෙනි කුණු හිසක් තරම් දෙයක් කියරන්න මෙම නත්තා මුම් පියල්ලක් තරම් දෙයක් කියලන්නේ. ඉතකොට දෘෂ්ට විායකතු තීට අග ොකුයි හරි එහෙම නු අපිට නිකමට හිතන්න පුුවන් අපි දැන තියන ද්‍යාවත් එ මේක සම්බන්ධ කර ගත් තැබැයි. බදහම विद्याාවत्यක සම්බධවටමගේ පෞද්ගල එකගතාවයක් න බුදුරජාණන් වහන්සේ මේක हद्यती य ञානයකින් ඉදිරිපත් ක පුධर्මතාවයක් ඒතාම विद්‍යාවට හසුनाද නගුकारी පශ තැනක් ඉඳගෙන වනත් අපේ साමාन්‍ය අවබෝධය අරගන්නට මේ තැනති विद्याාවත්्यක යම් දුරකට ගලපල අපට हिතන්නට පුुළුවන් මේ दृष්ट विතාनेය මත प्र්‍රसाද රपයන්ගේ පौතිने යම් උपයක් කියලා කොට ප්‍රමාණත්त्ම ව තා ඩයි හැටිය ටයි පෙලක ේ ස ධහන් වෙලාතිීෙන් උකුණු සක් මම් පියල්ලක් තරන්දයකටකොට එවැනි සුළ වූ ප්‍රදේශයකින් තමයි මේ චක්කුට්‍ර සාදී නෝජනය වෙන්නේ එතකොට ඒක हिම නං දැන් අපි ගත් तो तो ය කිව් दृष්ටි විතානය කියන උපාන්ගේ මනත්තං අවයවාන්ගේ කොට සරගත්ව ඒක ද ලති සත්‍ර මහධාතුවයෙන්ම නමුත් කියය සම්පූර්ණයක් නෙමෙයි එහි එක්තරා කොටසක අර ඔපවත් බව පැත්‍රීතියනවන අන්නේ පැතිීතය ඔපවත් බව සහිත කොටසර විතරයි මෙත චකප්‍රසාදය කියලබට ගන්න පුළුවන් න්නේ එතකොට සරි ඇසට පෙනෙන්නේ නැති එකක් නං අනි ප්‍රශෙන් තමයි දැන් අයිසජරිය එකක් නැ පේනෙනෑනේ චක්කු ප්‍රසාදය නැතිකෙනට අපි කියම මොනා හරි අයිස ජරරි එකක් පවාගේ කරන්නකොට එතකොට අපිට නෙමේ දොස්තරට ඒ එතන මොන හරි ෝපරේෂන් එකක් කරගන් කරන්න පුළුවන් කරම තියෙනවාද මෙහිමයි උලකොට උත්තර දෙක් ම දෙනවා පැතිකට දෙකින් මං උත්ර දෙන්න එකත් තමයි කිසිම දොස්තර කෙනෙක් කර්මය ආශ්‍රිත ධර්මතාව කෝපරේෂන් කරන්න න්න. එකන්නේර් රය කියන කෝපරේෂන් කලාට හර්මය ෝපරේෂන් කරන්න මේ කර්මයෙන් ඇති වෙච්ච දෙයක් ඒමන ඒක සඳහා අපේ මේ ඔය මොනවද කතුරුූ එතකොටෆෝසෙප් සරෝ මෙවා දහන්න බෑ ඒ එක පැත්තකින් කිහා අනි පැත්ත තමයි දැන්ගමන් උදාහරණයකින් ඉන්න ඒකට දැන් අපි වාහනයක් දුවන් යැයි පෙට්‍රල් දහනය වීමෙන් ලැබෙන ශක්තිය හරිද එතකොට වාහනේ දුවන්නේ නෑ කියලා යම් කිසි කෙන කිව්වනං කවුරහරි ඒක අර ශක්තිය ගැනද හොයන්න්නේ හම නැත්තං ඒක ෆිසිකල් ඇක්ටික ෆිසිකල්ලීත ඒක තියෙන විදිහ අනුවද හෝ විදිරි විදිහ දිහාදක රෙක්ටිෆයි කරඩ බලන්න ඒකක් කාක කාබිලුවේටරේ අරගෙනයක සුද්ද කරයි එහමන ඇත්තං වෙන මනිකුත් මෝටලයක් අරගෙන ඉල්ෙක්ට්‍රසිටයනවද කියලා බලයි මේයා දීවසේට අර ෆිසිකල් උපාංග සකසනවා මිසක් අර ඇත්තටම ශක්තිය දීපුඒ පෙටරල්ලොලින් නියෝජනයක පෙටරල්ලොලින්ං උකහහාදීපු ශක්තිය ගැනප යෙ දෙෙනවද නෑනඒ වගේ වගේ අපි ඇහැ කොපरेशන් කරනවා කියන්නහි බෞතිකස්භාවය ඒ රूප ගහනය කිරීමට යම් किසි විද්‍යාත්ම ආකාරයකට උපකාරයක් කරන්න පුළුවන්න ඒ සඳහා සැකසී තියෙන ඒ අව අවයන්ගේස්භාව යම් දුබලතාවක් කාවන ඒක පොඩ්ටක් ්‍රප्याර් කරලදින එක කරන්න පුළුවන් වේවි නමුත් හර කර්මජ රූපයට නෙම අත තියලකෙන් රට කර්මයර් යම් කිසි කර්ම බැලපෑමත් නිසා චක්්පු ප්‍රසාදය අහිම වුණ නම් කොච්චර ෝපරේෂන් කළලත් එක ගණඩබෑ හර ජාති අන්දයකුටට ක්‍රසාදය ලබාදෙන්ද පුලන් සම්භාවිතාව ඉතාඩුයි ඇයි කර්මයෙන් නම් ඒ දේසිදනේ ග්ඩ බැහැ නමුත් කර්මයට පරිබාහිර වෙනත් අවව තිනෙන විකෘටියයක් නිසා නම් ඒ කරන්න ප්‍රේෂන් කළ හදන්න පුළුවන් වෙයි නමුත් බුදු දහම උගන්වන කර්ම ප්‍රත්තියේ බලපාලන්න නං ඇස නොලැබුණේ ඒක මොනෝපේෂන් එක කළත් ගත නොහැක විද්‍යාව හැටට දස මේ ඔය දෘෂ්ටිවිතානය කියන කොටස හැදිලා තියෙනවා මේ යස්ටි සයිල සහ කේතු සයිල කියලා සයිල වර්ග දෙකක් ඒකෙන් තමයි අපේ පැෙනීම ලබා දෙන්නේ ඒකට තමයි ස්නායි දෘෂ්ති ස්නායිව සම්බන්ධ වෙන්නේ ना කියන එක උපතේදී ලැබෙන දෙයක් ඒ විනාසनाට පස්ස किසිම कමකिंग නැවත ආබහු ලබාදෙන්ඩ පුළුවන්काමක් නැහැ दृष්तिවිතාनेය ඒ වගේම ස්ना දොलाහක් තියෙනවා උපतिම ලැබිය යුතුයි ඒ ඔබතුබා කියන මේ කර්මයක්ක්ක සම්බන්ध එකක් උපතින්ම ලැබි තියන दृष්තිි ස්नायුව වැඩගරනවා नाං ඔය බාහිරෙන් තියෙන සමහරදේවල් බද්ධ කරලා හෝ ලබා ගැනීමේ හැකියාවක් සමහර විත තියෙන්ට පුළුවන් කයි මගේ අදහස ොහොම නව විද්‍යාපමක පැත දිහා බලලත් අදහසෙදිරිපත් කලාට බ්‍රශ සමාවෙ මනිතන ගිය සතිය සාකච්ඡා මාද කියලමට හිතෙනා මේ සබපන් රූපන් අහේතුකන් ස්බන් රූපන් සපපච්්‍යයන් කියන ඒ අදහසේදී සියලු රූප හේතුපයි කියන එක පැහැදිලි සියලු රූප සපප්‍රත්තිය කියන තැන සූපධර් මාටගන්නාව ප්‍රතිධර්ම කර්මචිත රිතුවාර කියලා කියවෙන කොට කර්ම ප්‍රත්තියෙන් හටගන්න රූපයෝ කර්ම ප්‍රත්තියෙන් හටගනිී අනක ප්‍රතයතුන සඳහාදේම ආකාරයමයි කියනක කිය නිස ඇතකොට මෙතැන් ප්‍රසාධ රූපයට කර්මය විතරමයි චිත්තරිතු හාර නෑ කියන නිිශ්චිතව කිය නිශ්චිතයි කියනකද කිය නිෙස.හෙටිිළිතුර ඔවු. දෙවෙනි පිළිතුර ඔය ඔබ අහෙ ඊළඟ පාඩමේ තින ප්‍රශ්නයක් මොකදම් දැම්ම කතා කරන්නේ රූප සමුද්දේශය ගැන ඔබ ප්‍රශ්නය ඇහුවේ රූප විභාගය කියන මාතතුරුකා තේ සකච්චව වෙන කොටසක් ේ දර් විත කර බල. හ ම් විෂය රූපගෙනක මේ ප්‍රසාදරූපත් එක්ට සම්බන්ධ වෙනවා කියලා තියෙන ඉකුටක් හරික ඉලාට විතර වෙනවා න ප්‍රසාදරප විවරච්ච ගම විසිරූපලට නවා හොඳ එහිම නං දැන් ඔන්න චක්ක වු ප්‍රසාදය ගෙනාපි කතා කළ හරිද දැන් එතකොට අපි කතා කරනවාතපුොඩි අදහස කර කලින් මහත්නය ඇදිරිපත් කරපු අදහසන් වුව ස්නායුටික උපතේදී ඇවෙනවා කියන එක දැන් එතනදී උපත කියන එක නවීන විද්‍යාවටනුව එකක් බුදු දහමටන්ුව තව එක අපි බුදු දහමටනුව අපි සලකකාන ප්‍රතිසන් ද අවස්ථාවඒ ප්‍රතිසන් ද අවස්ථාව සිත පහලවීම නාමර රඋපධර්මයන්ගේ පහලවීම සංකරපච්ච විඤ්ාන කියන දී තැන්වලින් මරපධර්මය ගර්භාශෂයක් තුළව අපිතමකෝ පංචෝකාරයේ ගප සසේ්ියක සත්වයෙක් කියලා එහෙම තැනකදී ඒ පහල වෙන නාමරූප ධර්මය තුළ බුදු දහම උගන්නවන්නේ හදය රූපයත් ඇතකොටයිමුණද කායි ප්‍රසාදය පායි දස කලාපයත් වස්තු දස කලාපයත් භාව දසක කලාපයත් කියන දසක කලාප තුනක පහලවීම විතරයි. හැරිද එ කොට එතැන චකු දසක් කලාපය පහලවීමක් නෑ බුදු දහමට අන්නු. දින හැත්තදක්ද හොද ියයාට පසෙතමයි චපපු දසක් කලාප පහලවෙන්න පටන් ගන්න හරිද ඒ බුදු දහමී ඉගැන්වීම ඉති මේම කරුණා කරල පටල ගන්නපා බුදු දම ගැ ගන්න කොට බ දහමි ගන ගන්න විද්‍යාව ගෙන ගන්නකොට විද්‍යාවිගෙන ගන්න කද යම් කිසි මේවා එකිට එකට සම්බන්ධ කරලා හරිටම හඩ් පසන් මේ ටැල මේ බැලස් කරන්න යන්නට එපාක වෙන්නේ නෑ. හරිද මොකද පදනම් දෙකකින් ලොවට ඉදිරිපත් වූ ධර්මතා නිසා ඒවයිකට ගලපන්නට යන්න පෑ. පුළුව ජපන් කඳ ජර්මන් කකුල ඉතාලයේ වුණ ගම බෝණික් අවාහ ගන්න බෑ හැරිද එවැනි දේවල් තියෙනවා. ඉතිං අපි මේ ගෙන ගන්න නොදන්න ධර්මයක් ගැන ඒනිසක් මේ හැට පේන සෝත්‍ර මේ චක්වුවක් ගැන නෙමේ මේ අපි කෙළින්ම කිව්වා මේක නොපෙනන ධර්මතා ගැන අපි මේ ගෙන ගන්න එහමනම් ශස්තෘූන් වහන්සේ ගැ ස්්‍රද්ධාව පිහිටවා ගෙන මූලි ධර්මතාටික ගෙන ගන්නට එතකොට මූලි ධර්මතාටි ගෙන ගත්තට පස්සේ එහි ක්‍රාකාරිත්ව ගැන විමසුම් වැැසිම් බලන කොට අන්න ප්‍රඥාවන්තය අ තේරෙයි මේක යම්ගිසි සත්‍යයක් තියෙනවා කියලා එතකංක තේරෙන් ත්න හැ එතකං ඒ ගැන සැක කරන්න එපාකිරම ඉල්ලික් කරන්න කැමතිහරි ැමන අපි සෝත ප්‍රසා චක්කු ප්‍රසා ද ගෙනන කතා කලාන එතකොට ඒ වගේම තමයි මට ඉතුරු ධර්මතා ගැනත් කතා කරන්නට තියෙන ඒ විදිහමයි හ මොක මේ එක ආකාරය කර්මය ඇතිවෙ ප්‍රසාදරපගෙනන අපි කතාරන්න එකම වෙනස තියන්නේ ඒ ඒ ධර්මතාවය ඒඒ අරමුණ සඳහා පමණක් සුදුස වෙලා තියෙනවාද චක්කුව කලාකිවොත් වන්න රූපයට සෝතය කියෙලාකිවත් සබ්දරපයට ගානය කලාකිවො ගන්දරූපයේයට එකකා මිශර වෙන්නෙන්නේ ඒ විතරයි වෙනස එම නත්තන් අනිත් හැම ැනක සමානයි තැන් බලන්නකු ගාරණය සෝත ප්‍රසාදය කියන තැනද සබ්ද රූපය ්‍රහණය කර ගැනීම සඳහා සැකසී ඇති කියලනිමං පටන්ගන්නේ ඕෝකම චක්වු ේදකිවේ කහොමද වර්ණ රූපය ග්‍රහණය කර ගැනීම සඳහා සැකසී ඇතිෙන චක්වුයේදී වර්ණ රූපය කියලා කිව්වා සෝතයේදී ශබ්ද රූපය ග්‍රහණය කර ගැනීමට සඳහා සැකසී ඇති කියලා කියන ඉතෘටිකය විදහම කොට කොම ෝ්‍රද හඳුන්න්නේ ශබ්දරූපය ්‍රහණය කර ගැනීම සඳහාම සැකසී ඇති කර්මජ භූතරූපයන්, කර්මජ භූතරූපයන් කිවෙන් අසනු කැමැත්ත නිධානකොට ඇතිව ඇතිරගත් කර්මයක පලභාවයෙන් ලැබෙන භූතරූපයන්ගේ. දීර්ගව කියනවනන් එහෙම. ඒ කර්මයෙන් නිර්මාණය කරලත් දෙන මහා භූතරූපයන්ගේ පවතිනො පොත් බව අන්නේ සෝත ප්‍රසාදේ. මත විද මංතුවේ චක්කු ප්‍රසාධදයක් වර්ණ රූපය සම්බන්ධයෙන් දැන්කි කියන්නේ සප්ති රූපය සම්බන්ධෙන් සෝත ප්‍රසාදය නැරිද ඒ දිහටයිමක කතා කරන්නට වෙන්නේ. එතකොට මේකත් අනි දස්සනයි එතකොට සම්ම කනය සුරපට ගෙන පවතින්නේ සෝතය එහෙන කනෑ සුරු කොට ගෙන පවති. හරිද මේ ාහිට තියෙන කම්පෙත්ත නෙමේ එක ඇතුළේ තියෙන යම් සවුම් අවයාවයක් ලෙසට මේ සලස්යනවා. ඊළඟට ෝත විඤඥා සිදත් පහලවීමට වස්තුභාවය සලකන්නේ. සෝත දවාරික සිත් පහලවීමට දවාරභාවය සලසනවා. දැම්මන් කලින්කිව කොමද චක් වු විඤ්ඥාන සිත් පහල වීමටෙර චක්වුවේ දීකවවා දැන් මෙතනැද කියන්නේ සෝත වි්ඥාන පහලවීමට වස්තුභාවය සලසනවා. එනන් සෝත දවාරික සිත් පහලවීමට දවාරභාවය සලසනවා හරිද එතකොට හිෙනම් මෙයා පහල වෙන්නේ සෝත දස්සක කලාපයක් හැටියට. සල්ලකිවේ චක්පු දසක ැන්ක කියන්නේ සෝත දසක. එතකට සෝත දසකට තින දයමනවාවද සුක්්දශ්ටකයයි සෝත ප්‍රසාද රූපයයි ජීවිතන්ද්‍රී රූපයයි අටයි නමයයි දැයයි. ඒ විදියට තමයි ෝත ප්‍රසාධ කතා කරන්නටති අර වගේ මයි දැන් මෙහිදී තවත් කොට ඉස්ත්‍රහට ගියෝත් මේ කර්මජ භූතරූපයන්ගේ ප්‍රසාධ ප්‍රසාදවත් බව කියලා කිව්වහම ඒක හරියට හර කර්මජරූපයන්ම වෙනකාරයකින් ඉන්නවා කියලා ගණ්ඩෙපා ඇරි ඒ කර්මජරූපයන්ගේ ප්‍රසාදවත් බවක් තමයි ඒ වුනාට ඒකාර කර්මජරූපයේම වෙනස් ආකාරයක් හැටියට අරකමයි කියලා ගන්න එපා මොක්කද ප්‍රසාදරූප කියලා කියන්නේ වෙනමම පරමාර් ධර්මය දඟ පිදන්නාවට පාමාර්ත ධර්ම මේ එක හත්තෑවක්තියවා සිත්තස නම යයි චෛයිතක පනස් දෙකයි රූප විසි අටයි නිර්වාණය එකතු කළොත් එකසිය හැත්තයයි මේකසි හැත්තෑව තුළ තියෙන රප විසි අට ගැනයක් පිගෙනගන්න. ඒ රූපවිසි අට තුළ මහාභූත කියලා රූපහතරක් වෙන මම වෙන් කලා ඒ තමත්තරම ප්‍රසාධ රූප පහ කියලා රූපහ වෙන මම වෙන් කලා මනන්ගති හා භූතයෝ ්‍රසාාධරපතයෝ කියන දැන් දෙහෙක වෙන වෙනම පෙන්නලා තියන්නේ ඒ වෙන වෙනම ධර්මතා නිසාන් ඒ නිසා ඒ කොයි වෙලාක වත් ගන්න පාර්යම තමාමතින නිගළ ගඩිපා. අඩද පස්ෝත ප්‍රසාදය කියන්නේ වෙන මම රූපධර්මය. ඒක අවිිධර්මය තුල උගන්නන රූප විසි අටතුළ තියෙන තනි ස්වාදීන මෙෙනම රූපධර්මය. ඇයි එහෙම කියන්නේ ඒයාටාවේනික ගුණ වෙනම තියෙනවා යාගේි ක්‍රියාකාරිත්ව වෙන මහඳුරගන්න පුළුවන් මේ ආදී වශයෙන් එයාට වෙනම ආවේනිිකත්වයක් තියෙන නිසා එයා වෙනව රූපධර්මයම්. හරිද ඒවි දිහටයි මේව තේරුම්ගන්නට ඕනේ එතකොට එහන්නන් දැඟි චක්කූ ප්‍රසාදය කතා කළ සෝති ප්‍රසාදයේ කතා කළා ගාන ජව්හා කායගෙනත් මේ විදිහත්මයි කතා කරන්න වන්න. හ එහෙමන මඒ මේ වික්තති දිගට විස්තර කරන්න වශ්‍යනෑනි. සහන් දී ලතියනව ඒ සැහැනත් ෝක ලස්සනට විස්තර වෙනවා. එහෙම නම් ගහන ප්‍රසාදය කියන තැන වෙනස්වී යුක්තේ ගන්දා ලම්බනයහි ගැටීම සඳහා කියන විදිහෙන රකු ප්‍රසාදයේදී වර්ණරූපයේ. සෝත ප්‍රසාදයේදී ශබ්දාරම්බන. ගාන ප්‍රසාදයේදී ගන්දාලම්බන. ජිව්වා ප්‍රසාදයේදී රසා ලම්බනයෙහි කායි ප්‍රසාදයේදී පොට්ටබ්බාරම්බනෙහි ඒතික වෙන්කර ගත් තන ඒඒ ර්මතාවය වෙන වෙනම හඳුරගන්න පුළුවන් හරිද හොයිකාටහර කියන්න පුළුවන්ද ගාන ප්‍රසාදය සඳහා පොහොම ද අපියක කියන්නේ ගාන ප්‍රසාදය ඇතු ගාන ප්‍රසාදයට ඉන්නමහද ගන්දාලම් වන. පෞර උත්සාහ කරන්න ාන පොම දෙදක කියන්නේ කියලා ජාන ප්‍රසාදරපය කොහම ප්‍යත්ත දක්බනන්න කියන පුුවොන්කාට මොන ොන රූපයක් ග්‍රහයක ගැනීමට දිරිපත්වවෙන්නේ. චක්විදත් මකිව ෝතේ දත් මකිව දිරම ගානය ලසරූතය අසන ගාන ප්‍රසාදය කර වන්දරර ගන්ධරූපය ගානයර ගැනීම සඳහා සැකසී ඇති විඳනු කැමැත්ත නිධන කොට ඇති ඇයි ගඳසුව අපි විඳනවා එහෙම නම් විදිිනු කැත්ත නිධාන කොට ඇති කර්මජ භූතරූපයන්ගේ ප්‍රසාදවත් බව ගාන ප්‍රසාදය නමින් එදොරි එඒද අනිදස්සනයි දකින්නට බෑ සම්මත නාසය ඇසුරු කොටගෙන පවතිනවා එතකොට ගාන විඤ්ඥාන සිත් පහළවීමට වස්තුභාවයද ගාන දවාරික සිත් පහලවීමට දුහාරභාවේද සලසනවා ගාන දසක රූප කලාප ලෙසින් පවතිනවා ඔය හති වශයෙන් කෙටි සටහන් ලියන්න කිවොත් ොටි මතක තියන්න ඕෝනි රි ජිවහ ප්‍රසාරයක් ොයි විදිහමයි. ප්‍රස රූපය ග්‍රහණය කරගන්න වස් කියල පටන්ග ඉතුරුටි කේවගේමයි කායි ප්‍රසාදය කියල කිවත් පර්ය ෙවත් පොට්ට බාරම්මණය ග්‍රහණය කර ගැනීම සඳහකිෙන පටන් අරක. ඉතුරුටි කරවා අරවගන් තිමයි. හරිද එහිමන කටහනිත් මදීලති නවා ඒටිකේ විදිහටයි වෙන්නේ. ඊලකට ඔන්න දැන් එවා ගෝචරරූප පහ ගෝචරරූප පහ කියලා කියන්නේ අර මෙතෙක් කතාකරපු ප්‍රසාදරූප පහට ගෝචර වෙන ඉලක්ව වෙන අරමුණු වෙනහ ගහනය වෙන ධර්මතා පහට තමයි ගෝචරරූප කියල කියන්නේ. උදාහරණයක් වර්ණරූපය කියන එක ග්‍රහණය වෙනව චක්කුප්‍රසාදයට. ශබ්ද රූපය කියන ධර්මත ගහනය වෙන සෝත්‍ර ප්‍රසාදයට. මේ ආදී වශයෙන් ගෝචරරූප පහක් තියෙනවා ඒ ඒ ප්‍රසාදරූපයට අනුරූපවද පහා බ්දරපය ගඳදරපයේ රසරපය පොට්ටබ රූපය හරිද එතකොට කොහොම දපියක කියන්නේ චක්වවාදී ප්‍රසාදරූප වගෙන් ගොදුරු කරගන්නා අරගන්න ග්‍රහණය කරගන්න බාහිරරූපයෝ ගෝචරරූප කිය අපි විස්තර කරනවා. හරිද ඒක පහසු අපට අපි අක්දැකින් ති න මේක තේරුම් කරගන්න පුළුවන් නැ ඒවට තමයි ගෝචර රූප කියලා කියන්න. මේකට ගෝචර රූප කියනවා ගොදුරුරගන්න අර්ථ එතකොට විෂයරූප කියල කියීනවා විෂය වෙන අර්ථය බාහිර රූප කියනව බාහිරුපකිල ගුත අගුඩක් උත්තෙන අමු තර ාහිරයේ තියෙන දෙයක් ගන්න නිසා බාහිර රූප කියල කියනවා ඒ විදි මේක භාවිතාවෙන අනිත් නම් ගැනත අදහසක් තියනෙන ඕන එතකොට දැන් මේ කියන වන්න රූප ශබ්දරප ගද රූප රසරප කොට් අබ රූප කියන්නෙ බන්නම්ම පක් තියන පරමාර්ත ධර්ම ගල්ලට වන්නම අන්‍යතාවයක් තින වෙනම කෘතියක් තියෙනවා හරි ස්වාධීනව අපිට හඳුනාගන්නට පුළුවන් වෙන්නමම වූ ධර්මතා එකන වන්නම පරමාත ධර්ම හරි එ අත කරන්න පය මූල සිද්ධාන් ම කරකන්න දෙ එපක් හොඳ අපිද එකක් කරම්බල බද වන්න රූපය කියන් ගන්න රපය කිය කියන්නේ එමට පැදිලිව කියන්න පුළුවන් චක්කු ප්‍රසාදයට ගෝචජර වන්ුවේ වන්න රූපය වෙන තවකිව චක්තු්‍ර ප්‍රසාධයට ෝචරවන වර්ණරූපයයි. හ මෙන්න මෙතන විශේෂයක් තියනවා වර්ණරූපය ස්තන්නේි දස්සනයි. ඉතුරු සියලොම රූප අනිදස්සන, වනාතරදී වර්ණරූපය සනිීදස්සනයි. මංගේ නිල්පාටිං විශේෂයෙන් පෙන් වේකයි වර්ණරූපය සනිදස්සනයි ගැන දකින්නට පුළුවන්. කරනකොටගෙන චක්තු විඥානයේ යපුදවාගන්නට පුළුවන් හරි ඒ ආදී වශයෙන් එක අපි තේරුම් ගන්නට ඕනේ මෙ තමතමන්ගේ විීඩියෝස්ෝන් වෙලානම් එක කරුණා කරලා කැන්සල් කරගන්න වීඩියෝ සෝන් කරන්න එප එක රොඩිසල්ට බාදාවක් වෙන නිසා. ඊ ළඟට තැන්වනන්න චක්කපු ප්‍රසාදේයට ගෝචර වෙන ධර්මතාවය තමයි වන්න රපේ කියන්නේ එහි විශේෂය තමයි වර්ණ රූපය සනිදස්සනයි මුළුරූප විසි අටෙන්ම මෙයා විතරමයි සනිදස්සන අනි තොක්කොම අනිදස්සනයි අනිදස්සනයි ගැනෙ කහට පේනෑ වන්න රූපය විතරක් කැහැට පේනවා ඊළඟට මේ ඉතින් ප්‍රබේද ගත්තාම නීල පීත ලෝහිත ඕදාාත ආදී වශයෙන් වරණය විිවිධ ප්‍රබේධරගන්නව ඒ සියරුමදේවල් වන්න මයි සැකකින්න මොකදේ යොක්කොම චක්ෂුවට ගෝචර වෙන නිසා හරිද ඊට අමතරව දැන් අපි රූප කලාපයක් ග රූප කලාපගෙන අපි තුගනි පාඩමේ ඉදිියයේ දිෙන ගන්න එතකොට රූප කලාපයක් කියග අර ම කතා කරපු දසක කලාප වගේ රප මටියකට එතකොට එගේ රූප මිටියත් තියෙනවන්නේ පටව්‍යාපූතේජෝවායෝ වන්න අන්න එතන වර්න්නේ තියෙනවානි එකොට ඒ කියන කලාපයේ තියෙන වන්නේ අප පාට පේෙ නෑ මුොද කලාපය කියන ඉතා සියුම් ධර්මයක් ඒ අපේ ඇසට ගෝචර වෙන්න නෑ. එහෙම නං එවැනි කලාප අති මහත් රාශිය එකතුවීමෙන් හැදනවන සම්ප්‍රයුක්ත වර්ණයක් අන්නේ වර්න්නේ තමයි අපිට පේන නිිශ්‍ර වර්න්නේ තමයි අපිට ප ටපලාප කෝටික් ප්‍රෝටති ගානයකින් හැන ද්‍රවයක් හැටියට ද්‍යමාන විට තැන තිෙනවවා. අන්න එතකොට ඒ ද්‍රව්වයි තියනර මිස්ශ්‍රවර්ණය බොදු වර්ණය තමයි අපිට පේ නිසත් එක එක කලා පීතියෙන වර්ණය අපිට බලන්නට බැහැ පේන්නේෙ නෑ පීළඟට තව පැතිකඩක් තමයි දැන් යම්කිසි තැනක වර්ණය ඉතා හඩුනම් හරි පන උදාහරණය සුළඟ සුළඟ තියන්නේ සතරම බූතුලින්ම ඇහ දෙන්නෝ ඒමනගේ සුළඟ කියනද ස්භාවය තුළ පොෝයි එකන වර්න්නේ තින හැ ඒක විස්සර පවතිල මි අපි පේෙන් එතකොට යම් තැනක ආලෝකය අඩු නම් එතනදත් වර්ණය පෙන් නැ එම නැත්තම් වර්න්නේය අප හැදිගි එතකොට දුරෝ තියෙනවන එතන තිත් අපන නි වැරදිවම වර්ණය කියන්න බැරිවෙන්න පුළුවන් හැ මේ ආදී බාහිර සාධකත් මේකට බලපා නම මේ වර්ණ හඳුනා ගැනීමේද ඊළඟට ත විශේෂ කාරණයක් තමයි මේ වර්ණයට අප විශේෂ නමත් යොදල කතා කරනවා අසම්පත්ත ග්‍රාහිී කියලා අසම්පත්තක් ග්‍රාහිී වචන දෙකක් තියෙනවා. එකක් තමයි සම්පත්තක් ග්‍රාහහි හනිත් එක තමයි අසම්පත්තක් ග්‍රාහහි. සම්පත්තක් ග්‍රාහී කියලා කියන්නේ ළඟටයනවා ළඟට ඇමිල්ලා ගෝචර වෙනවා. එහෙන අසපත් අයි කනෙ ළඟටෙන්නේ නෑ කියන එක වන්න රූපය කනෙ ළංඟටයනෙක්ක නෙක් නෙමේ ඇත තියෙද්දිම චක්ෂුව විසින් ග්‍රහණය කරනවා. වැට අයිනේ රෝස පදුුරේ රෝසමල තියෙනකොට ගෙදර උළුවස්සල් දොරකඩ උළුවස්ස ඉන්න මම ඒක ග්‍රහණය කරනවා. මගේ ඇහි හැ්පුුණේ නෑ පෝසමාල වැටළඟ තියෙනවා ම දොරකට ඉන්නවා මට පුළුවන් ගෝසමලග්‍රහණය කරන්නේ. ඒ විතරක් නෙමෙයි කිලෝමීට කෝටිගානක් එහා තියෙන සූර්යා චන්ද්‍රයා මේගොල්ලත් මමග්‍රහණය කරනවා ඒ ග්‍රහණය කරන්න ඒ ඒ ගොල්ල එතනම ඉන්න ඇැද්දී. හැනි එහෙම නම් වර්ණය කියන ධර්මතාවය ග්‍රහණය විනේක දහම තුළ හඳුලතින සම්පත්ත ග්‍රහහි විදිහට කියර ඒ ඒ ධර්ම ඒ වන්න රූපය එතනමතියදී චක්ෂෝ විසිංයාව ගහනය කරනවා. හ එෙමනං ඒ ස්භාවයක් පිහඳුනවා සම්පත්ත ග්‍රාහය කියර ඒ වගේම මේ කියේන වර්ණරූපය හැදෙන්න්නට පුළුවන් අර කියන ප්‍රත්‍ය ධර්ම හතරෙම්ම රමපත්ති හදැන පුුවන් චිත ප්‍රතිෙන් හැදන්න ළුවන් රිතු හාරකීන ඕනෑම පත්වයකින් මේ කියන වර්ණ රූපය හැදලට පුළුවන් කොට හේ දිහට මයි මේ ර්ණ රූපියක් තරුම් ගන්න ටෝන්. ඒකටික තේරුණාද එතක වර්න්නේය කියලක ැ මෙත රුතු පරත්්ය චිත්තපත් හෙ මාවට වර්ය කියල කියන හිතින් මවා ගදයක් හෙම නෙමේ වර්ණයක සභස්භාවික පරමාර්තූ සභාවයක් විද්‍යාමානයි පේනව තියෙනවාහම ලෝකයේ විද්‍යාමානයි. හද එතකොට එතකොට අනිපත්තයෙන්ගත්ොත් ලස්සනයි කියනෙක් ඇස තුළ තියනද කරුණත් ඇස කරනකොට ගෙන යෙන කරුණක් නේ රූපයයටත් යන් කිසිේ. ඉෂ්ට බවත් තියෙනවා ඉෂ්ටාකාරයක් තියෙනවා හරි ඒක ඒගේ පුද්ගලයා ගන්න විදිහනුවත් ඒක ලස්සනයි කටයි කියලා යන ස්භාවයකුත් තියෙනවා ඉවත් අපි ස්්‍රහදියකග කතා කරම මෙතනද අපි කතා කරන්න පරමාත ස්භාවය වෙච්ච වර්ණ ස්භාවය හරිම හරි ප්‍රශ්නයක්ම තියෙනවාද මේ ගැන එහෙම න අප ළගේ එකකටයම් බ්ද රූපේ අසත් අසම්පත්ව ක්‍රහි කියන අචනතා හුඩ්ඩක් පහැදිරිි කල ද අසම්පත්හි අසම්පත්තක් ගහහි කියන්නේ දැන් දැ ඔබතුමා ඔබතුමාගේ දකුණුවත්තේ දබ රැගිල්ල තුළු කරල ඉස්සරහ ටරගන්නපාන් ඔබ මුණේ සහ ගන්න කොට බැරැගලි පිේව ඔබ ඔබ දබ රැහිල පේනව පේනවා පේනවා. දැඟෝක හෙීමම හැළඟට කියන්නට ගෙනල්ල ඇහහි බෝල ගවන්ඩ අදු ජුට්කේ මන්න ගාවල බලන්න කොකොද වෙන්න කියලා ඔබට දැ ඇහේ ගෑවෙන වෙලාවිදිට මේ කියන දබරගිල්ල පේනවද ඇහහි ගෑවිච්ච වෙලාවිදි දබරගිල පේනවත් හ ගච කදරුවනට බයි හට ගන්න නැතම හෙම කියන්නවා හැට වැටිච්ච රොඩ්ඩ හැට පේනවද නෑ ඇයි හති අ එක අසම්පත්ත ගාහ කිය ඒක සම්පත්ත වුණ හම ඒ ඇසට වැටුහම පේන ඇහැට පේන්ඩනම් ඒක ඇහෙ ඇත තියෙන්නවා හ එහෙම නං වන්න රූපය කියන එක අසම්පත්තක්ගාහි ඒක ඇත තියෙන කොටම තමයි අපිට පේන්නේ. හරිද එමනම් ඟටෙන්නේ නෑ කියන ධර්මතාවය ක් චක්ෂුව කියන්නේ අසම්පත්තගාහි ධර්මතාවයක් මුොකද චක්ෂුවෙන් අරගණඩ දුරතියෙන දේ නිසා. වර්ණය කියන්නේ ළඟටනන ළඟට ඇවිල්ලා ග්‍රහණය කරගන්න දෙයක් මේ ඇත තියද්දිීම ගහණය කරගන්න දෙයක්. පැැල ප හරි දැන් අපි ගමු සබ්දරූපය සබ්ද රූපය කියකිව්වාහම සෝත ප්‍රසාදයට ගෝචර වෙන සෝත විඤ්ඥානයේ උපදවීමට උපකාරවන රූපධර්මයටකීනො සබ්ද රූපය කියා ැ මේකත් අර කලින්ක වගේ ස් රටයන වචනෙක් වස් කලාන ඕනක ගොටන ගන්න පුළුවන් ඉස්ලමකිවේ චක්කප්‍රසාදයට ෝතර වෙන චක්ු විඤ්ඥානයට උපකාරවන රූපධර්මය වර්ණ රූපය කිව්වා දැන් කියන්නන්නේ මොකද සෝත ප්‍රසාදයට ගෝතර වෙන සෝත විඤ්ානයට උපකාරවෙන රූපදධර්මය ශබ්ද රපයයි එන ගන්ධ රූපයකකිනකට ම කියන ගාන ප්‍රසාදයට ගෝචරමෙ ගාන විඤ්ඥානයට උපකාරවන රූපය ගන්ධ රූපයයි හ මේ විදිරති මට කිය හරි ලෙසීමේ හ හොඳ එහෙමන සබ්ද රූපය කියන මේදී සෝත ප්‍රසාදයට ගෝත කරමෙන සත විංඥාන ටපකාරවන රපධර්මය මයි බද රපය කියර කියන්න එතරු බලන්න මේ බුදු දහම තුළ ශබ්දය කියනෙ ද රූප ධර්මය රූප කියල පරමාර්ත කොට්ටාසේක අයත් වන ධර්මයක් බ්දය කියන එක හට දෙකට අප කියන සබ්ද රූපය හරිද එකොට වස්තුූ න එකකනකොට සබ්දරපය ඇති වෙන්න හොම කරම දෙදහක ඇති වෙන්න පුරවා වස්තුූ එකන එක ගැටෙන කොට හරි දැ අපි හොම අපුුඩියක් ගහන කොට ඒ අත් දෙක එකට විල් හැ්පෙන කොටේ එකට ගැටන කොට සබ්දයක් ඇතිවුණ එහෙම නත්තා එකට තියෙන වස්තුවා කැඩිලවෙෙන් වෙන කොට දාාරණය පපඩමක් හපන කොට අප වත්න කොට පිල තිෙන ලස්සට තියන පටඩම හපන කොට රස්දයාලා සබදයක් නවා ගො අර එකට තියෙනවස්තුූ කැඩෙන අවස්ථාවක එතන ති බ්දයක් ඇතිවන්න පුළුව ගස් දෙකක් එකට ඇතිල්ලනකොට බ්දයක් ඇතිවවෙන්න පුළුවන්. හර ඒ වගේ එක්කෝ බාහිර වස්තු දෙක එකට ගැටන්ට ටෝනේ නැත්තං එකට තියනවස් දෙකක් වෙන්වීමක් දරන්න ඕනේ ඒ අවස්ථාවලදී සබ්දරූපයක් නිර්මාණය වෙන අලුතෙන්ම බ්දරූපයක් ඇත්වෙනවා. ඇද परරිबाहर सामाने शब्द नेයි तेවා द මේ खा ने අवस्ථාව නිසාම ති වෙන शब्द रूप ති और प्रत्यධर्म හत्र ගන කताනना प्रत्यधार्मवेलिंग चि प्र्यंग सहार प्रत्य किना प्र्यधर्म देखिंग විतराई शब्दय ති ඒමනිසක් ධර්ම ප්‍රත්තයෙන් එහම සබ්දය ඇතිවෙන්නේ නෑ ආහාර ප්‍රත්තියෙන් සබ්දය ඇතිවෙන්නෙත් නෑ දැම්මමඇල් ගෙඩියක් කෑවුත් මටඇල් ඇල් කියල සබ් හනවද නෑනේ.ඒගෙන ආහාර ප්‍රත්තියෙන් සබ්දය නිර්මාණයවෙන්නේ නෑ ඒ නිර්මාණයවෙන්නේ චිත්ත ප්‍රත්තයෙන් සහරතු ප්‍රත්තයෙන්. චිත ප්‍රත්යෙන් නිර්මාණයක කර සබ්දය තමයි අප වචන හැටියට කතා කරන්න ඒක තමයි ම කර දේ ඔගොල්ලට ඇහෙ තු ප්‍රත්ය වෙන එක තමයි මම මෙතනැති කතා කරන මගේ ම වචර නිෙමෙයි ඔබට ඇහෙන්නේ ඔබගේ ඔතන තියන ක පූටයෙන් හරි එම ැත්තං ඔතන තියන්න පෙලිෆෝන් එකින් හරි නිර්මාණය කර ලදන රරිතු ප්‍රත්තයෙන් ඇතිකරු ශක්්ය තමයි ඔබට හෙත්න්නේ හරි ඒවට ගන රිුතු ප්‍රක්්‍යය කියලා එමිසත් මගේ කටහන්න මේ මම ඉන්න කොළමනගර න්දගෙන ඔබට දැන්හ දෑන ඒම නම් මම කතා කරන්නේ හිප පත්යෙන් ඇතිකරපු සබ්දය ඔබට ඇහෙන්නේ ඔබ ලන්දදයක රපුු ප්‍රත්ති බවට පත් වෙලා එහම හෙන්නේ හරි මොද ඔබගේ කම්පුටේ මයික ෝන් එක හරි විදිහත් නොවට හෙ ඒ විදිහට එක තීරසේ තේරුම් ගන්නට ඕනේ කබ්දය කියන එක ඒ ඇහිලා ඒ ඇතිවෙච්ච තැනම නැතිවෙනවා පෙරේකට ගැහුවත් ඒ සබ්දය ඒ ඇතිවෙච්ච ැනම නැති වෙනවා හරි අපට ඇහනත් අසම්පත්ත ග්‍රහහි විදිහට ශබ්දයවිල් අපේ කනී හැපුුණ කියන එක නෙමෙයි ප්‍රතේරවාදී පිළි ගැනීම සබ්දය දුරතියද්දිම ඒක ග්‍රහණය කර ගැනීමටට මේ සෝත ප්‍රසාදය ශක්තිමක් ඒ විදිහටයි නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක තමයි අපි ධර්මත බුදු දහම අන්ුවක විස්තර වෙලා තියෙන්නේ ඒ සඳහා මත කීපයක් තියෙන ඒක වෙනම කාරනාවත් අමතරව නවීන විද්‍යාවෙන් ඉදිරිපත් කරන්න වෙනවා ඇතිකඩක් නමුත් බුදු දහමයක දේන මේ විදිහරයි මට කියලාදදද දිටයි හනි එෙමන ශබ්දය කියන එක ඇතිවෝස්ථානයම නැතිවී යන ධර්මයක් නමුත් කන කියන සභාාවේම නඇන් සෝත ප්‍රසාදය විසින් ඒ ග්‍රහණය කරගන්න ශප්තිමත් ඒ තැනති යෙද්ීම ඊ අමතරව සම්පත්තග්‍රහහි අමතරම මේ අපට අහන්ඩනම් අවකාශයේ ආධාරය ලබන්නට ඕනේ ඒන රික්තකය එකක දිනම් අපිට මේ අහන්නට බැෑ ශබ්දය රික්තකයකද හෙන්නේ නෑ එතකොට සමහර ගන ද්‍රව්‍ය විනිවිධයන්න පුළුවන් සීමාවන් තියනවා. රි ප්‍රබල දෙයක් වනත් මහා ගන කග්‍රිප්ිියක් ඇතුළෙන් යන්න බැරිවේ සහරවිකරි නි භාවයන් අප තේරු ගන්නටොන එක අපේ තික් දකීම අපි දන්නවන එතකොට සබ්දය පැතිරීම කියනෙකක් තියෙනවා ඒක වෙන්න බොහොම හෙමි මොකද අපි ආලෝකයක්ඇත් එක්ක සලකල බලනකොට සබ්දය පැරීම හෙමි වෙනව කියල අපිට ගලපන්නට වෙනවා එකකට සබ්දය කියන්න පරමාර්ථය හැටියට වෙනම නිද්‍යාමාන වල ධර්මතාාවය හරිද දි තමයි බදරූපය අපි කෙනගන්න ටෝනිි ඒ වගේම තමයි ගන්ධරූපය ගන්දරූපය කියන්නේ තිතින් අරවගේම තමයි නාසට දැනෙන්න්නවුත් ධාන විං්ඥානයට උපකාරීවෙන්නවුත් රූපධාත්තුව තමයි ගන්ද රූපය කියලා කියන්න බලටකම මේ හැම තැනක දීම ප්‍රසාදරූපයක් තියෙන් ඕෝනෙ බාහිර ගෝචරරූපයක් තියෙන් ඕෝනේ ඒනිසාපතිදින වි්ඥානයක් තියන්න ටෝනේ ේතුන හරිය කර ලික්ගල් දුන වගේ ඉගල්තුන හරියට පිහිිනවත් එක්ම තමයි අපිට මුක්්ටියයෙකුට තියෙන බතක් ියගන්න පුළුවන්ගන්නේ ඒ වගේ මේ එකින එකට සම්බන්ධව තියෙන ධර්මතාතුුණම් ප්‍රසාද රූපයයි ගෝචර රූපයයයි අදාළ විඤ්ඥාණයයි මේ රූප ධර්ම විස්තර කරගැනීමේදී ප්‍රසාද රූප වේවා ගෝචර රූප වේවා පිට එකමාආකාරයෙන් එකක්ම නායක්‍රම යටත තමයි විස්තර කරන්න වෙන්නේ ගද රූපය විස්තරන්න කොමඳ සට දැනෙන්න්නා එකන ගහන ප්‍රසාදයට දැනන්න වූ ගාන විං්ඥානය ඉපදවීමට උපකාරවන්න වූ ධර්මතාවය ගන්දරූපයයි ට ප්‍රසාධරූපය කිවොම ගන්දරූපය දැනගන්න වූ ගානවිඤ්ඥානය උපදවීමට උපකාරය වන්න වූ ප්‍රසාධ ධර්මය ගාන ප්‍රසාදයයිතිිය හ ර එකම නායික්‍රමේ මේ ඔක්කොමටි අපට විස්තර කරන්නට වෙන්නේ ඒ මේ ගඳදරූපය තියනෙ රූප කලාපයක් ලෙසවෙතකට එකත් උපාරපයක් ක කියල ගන පුතුම බුදධරපය ඇස් පිරිම පවතිනේවා වෙන්න මෙත නැද වෙනස තියනවා ගන්ධ රූපය කියන එක සම්පත්තගගාහි ගන්දය කියන එක නාසයවිල්ල හැපුනේ නැත්තම් ගඳ සුවඳ දැනෙන්නේ නෑ ඒන යනිත් අව ඉබල බලන්නේ. එම නේ සෙන්ට එකක්කාවු් එක නාහේ කල්ල බලන්න අප ඒනේ ඒ. අන්සුකොටත් සැවිල්ල නාහේ තෙත්ගතිය සහිතව තියන තැනදි නේ අදාළ ස්පර්ශරූපයේ ගැටෙන්න්නට ඕනේ. නාසේ තියන රෙලු කොහරයක්වාගේ තියෙන ඒ ප්‍රසාද රූපයේ ගැටෙන්න්නට ඕන එහම කැටුුණේ නැත්තා අපිට ගඳස්ුුවත තේරෙන් නෑ. හැ ඒ නිසා මෙන්න මෙතනද අප ඒ සම්පත්තක්ගාහහි කියලා කියන. එතකොට චප්පු සෝත දෙක අසම්පත්තග්‍රාහිැන වර්ණ සබ්ද දෙකා සම්පත්තග්‍රාහි ගන්ද රස පොට්ටබ්බතුන සම්පත්තක් ග්‍රාහි හරි ඒවි දිටේ තේරුම් අර ගන්න ද හොඳම පැහදිලේ යම්කිසි අපට ගදක් තියවන අපි කොද කරන්නේ. අපි එක වහලදානවා. තින වත්තාරය කියලකින් තනකොෝලින් වහලදානවන එලියේ මොකක් හරී ඔය මේ වසුිදක් යනවන මොකද අපි කරන්නේ ඒක අවස්සන් යොත් මුකතුුවින් වැිපුර ගන්දනවාන ඒක වහලදමහ මුොදේ. ගඳන්නඒ පැතිරීම නැවතුනා ඇතිකොට අර සම්පත්ක් දහි බවට වන්නල විදියක්ක් නැතිනිසා ගන්ධයිට තේරෙන තුගියා හරිද එකොට මෙතැනද අපිට අවශ්‍ය වෙනවා ගන්ධී පැටීම සඳහා බාහිර වායුවයේ උපකාරය අවශ්‍ය වෙනවා බලන්ක ඒක ධර්මයට ඒක උපකාරක ධර්ම අවශ්‍යයි ක්ෂයේ සහ වර්ණයේදී ර ආලෝකය අවශ්‍ය වුණා සෝතයේදී සහ ශබ්දයේදී අවකාශය අවශ්‍ය වනාා මෙතනද ගානයේදී සහ ගන්ධයේදී බාහිර වාය උපකාරය අවශ්‍ය වුණා රසයේදී පෝජා රූපය උපකාරයව පෙදගතිය අවශ්‍ය වෙනවා ඒවිදි ත අපිට ඒ ධර්මයට අදාළස්භාවයන් තේරුම් ගන්නටත් තෝනෙ ස පොඩ්ඩක් අයි කියෙන සර ක්ෂුවයි වර්ණ රූපය ගැන කතා කරනකොට ආලෝකය කියන ධර්මතාව එතන ඉන්න ඕනේ ලෝකයන තිබුණොත් ඇස තිබුුණට රූප තිබුණට අපිට පේන්නේ නෑ මහ රෑට අපිට පේන්නේෙ නෑ ඇයි යාලෝකේ නෑ න ඉතින්ට ආලෝකය අවශ්‍යයි ඒවිදිියම තමයි සබ්ද රූපයත් සෝත ප්‍රසාධයක් තිබුණට එතැන්න අවකාශය නැත්තං අපිටඒ අහන්න බෑ ක්තයකදී අහන්න බෑ අපිට ඒ අදාළ අවකාශය තියෙන්නන කනේ කංකුහරය නිරවෙලානං අපිට අහන්නට බෑ ඒ අවකාශ්‍යභාවය हिභාවය තියෙන ටෝන තයක්ने නමු वाय सहिත हिභාවය තියෙන ෝන गंद रपයග नाසයි ගන්ධයි තිබ පමණින් අපිටඒ දැනන්නේ නැහැ ඒ සඳහා बाह වාය උපකාය අවශ्ययයි මොද गධය පැීම සඳහා වාय ආධර කරගෙන තමයි පැත්තිරන්නේ එහමන එහිදී वाय ආකාය අवශ्यයි මොකට ද ගන්ද තත් නාසේ තත් සම්බධ වෙන්නට ලසई जीभावाයි සබන්ධ දීමට ත් ගති ය තියෙන්නदाත්ේ උපකාර्य අවශ्यයි ගය තිබු නැත්තං අපේ दिවට දැනන්නේ නෑ हरी වි धයට තමයි උपकारක ධर्ම यदिලා තියන්නේ पर्සट सග ස්පර්ශය වෙනම ධර්මතාවයක් නැහැඒක විශේෂ අවස්ථාවක් හේතුව ස්පර්ශය ඇවිල් මංගේ කියලා දෙන්න ගති. එතකොට ගන්දය පැතිරීම එඒකොට මේ ගන්ධය කියන එක සතර පත්තයෙන්ම ඇතිවෙන්නට පුළුවන් කර්ම චිතරිතු හාර කියන ඕන මහතරකින් ඕන හැකින් ඇතිවෙන්නට පුළුවන් ඒ දියට තමයි මට ගධ රපය විස්තර කරන්නට වෙන්නේ එක මනයික්‍රම යට දෙතමයි ඔක්කමට එකක විස්තර වෙන්නේ. රස රූපය ගත්ත යවි දයමයි දිවස් රුපකොට දැනගන්න. කොට ජව්හා විඥාන ඉපදීමට උපකාරවෙන බාහිත ධර්මතාව තමයි රස රූපය ගියන් එ ඒ සහා ධදිවේත් ගතිය තියෙනටොට නැතම් අපට තේරෙන්නේ නෑ එතකොට මේක දැනගඩනම් එක දැන ගඩ වෙන ජවහා්‍ර සාදයෙන්මයි මු වෙන කොහෙම අපට රස්ස දැනෙන් නෑේ හො ද ොද හැඳදිගාන කකොට චුත්්තක්ක විල්ලා අපේ ඇගේ විසි වුණාට අපිටඒක රස දැනෙන් නෑන හොත් හැදිගානකොට අපි බොඩක් ට වෙලා හැදි ගනව වනන් ඒක විසිවෙච්ච බිඳදුවක් ඇවිලලා බඩේ හැත්වදදුන කියන්න මම කමිසක් ඇැඳන් හිටියෙත්නෑ. එම බඩය වැදනයි කියලාට රස දැනන්නේ නෑනේ පිච්ච නවිතරයිට දැනන නමුත් මම ද ුක් කරගන පරක් තට කිිබලාවගල්ලට දාලා තිවගාල බැලුවත් අන්න රස දැනේ. ඇයි ඒකර සම්පත්තක්ගාහි එතකට ජවහා විඥානයක ගැටන්නට මෝනේ. ජව්හා විඥායෙන් පමණයි දැනවිට න්නත් බැෑ. එතුට ජව්හා විඤ්ඥානයට දැන ආකාර හයක් තියෙනවා. පිත්ත රස මදුර රස කසට රස ලවන රස අම්බිලහෙවත් ඇැඹුල් රස කටුක රස මේ හය තමයි අපිට දැනන්න. ඔන්නන් මෙම ටෙස් කල් බලන්නව ගොගලන්න පුළුවන් එතකොට එතකොට සමහර වස්තුවල රස ඉංගන අඩුුණම් මදදනම් එකන දිවේස් පර්ශය වුනාට එහි දිවට සංවේධනය ඇති කරන කරන ශක්තිමත් නැත් අ නිතනක දට පරස ොදනන්න ඉතිවා එවි දිට මේක තේරුම් ගන්න ඕෝනේ කත් හතර ප්‍රත්තයෙන්ම හැදෙන උපාදා රූපය හරි ඊළඟට පේනවා පොට් අබ රපට ගන්ද රූපය මේ හතර ප්‍රත්තියෙන්ම ඇති වෙනවද ඔව කර්ම චිත්ත රිතු හර කියන හතරම් ඇැතිෙනවා හ අවසරයි මේ මෙතදී කසට අම්බිල කියන ඒදග තේරුම්ම කජස අම්බිල කියන්නේ ඇම්බුල් දෙ ඇුල් අම්බිලකින්ම ඇම්ඹුල් දැන් කසට රස කියෙ එක දැන් අරු ගඩියක්කාලාලබලන්න මොකදේ කරා හර හරි දැගඉති ඔකු පෝගොල පැඩොෝල්ලක් පො මිසා කරු ෙඩියක් කියන්නේ ෑ නති ඒ එක නිසා කසට රස තේරෙන්න්නේෙත් නැතුවේ ඇරි පැනඩෝල එක දිවේ ගෑවුතුනම් තිත්ත රස දෙැනී හරි හට පස පොට් අබ රූපේ කය ඇසුරු කොටගෙන දැන ගන්න කායි විඥා ීපදීමට උපකාර වෙන්න රූපය තමයි පොට්ටබ රූපය කියලා කියන හැබැයි අපි රූපධර්ම විසිට ගණන් හදන තැනද. අපිට පොට්ටබ රූපය කියලා වෙන එකක් අපි ලියන්නේ නැහැ. මොකද පොට්ටබ්බ රූපයේදී බෙන්න මේ විශේෂ කාරණය තියෙනවා. පටවිතේජෝවායෝ සංකතන් පොට්ටබ නාම. ොක देखීවේ පොටබ් කියලා නම් කරලා තියෙන්නේ පටවිය, තේජෝවායෝ කියන ධර්මතා තුනයි එකතුව තමයි පොට්ටබ්බේ කියලා කියන්න. පොට්ටබ්ය කියන ස්රූපය තුළ තියන්නේෙ පට විස්භාවයක් තේජෝ සභාවයක්ත් වායෝ සභාවත් විතරයි. එහෙ මනන් ඒ සභාාවවතු අපේ මහබපුත හැටියට කලින් කතාරලා තින්න නිසා නවතවතාව ගත යුතු නැහැ.ඒ නි සාවිං, පොටබ රූපය කියනෙ රප විසි අට ගනන් හද තාවප පරක් ලියලෙ එකුතු කරන්නේ නෑ. හරි එමන අපි මොනවද පටවිකල් දැ අපි කොට්ටබරූපය කල අප ඇඟට දැන සභාවයනි හරි අපි අපි දගනකට බිත්ති හැ් වුණු ිත්ත අද බව දැනවා. හරි එකකොට අන්න ඉතර පට විසභාවේ අද බව හරි එහෙමන මේ පටවි කියලා කියන සභාවේතුර මොනවද අපි දකින්නේ බං මොනවද අපිට අද්දක්කින්නේ. අවිවා මේ තද බව වෙන්න පුළුවන් ඊට සාපේක්ෂ බව කියනක කට දැනන්න පුළුවොට ොු නකට රුදදුද බ දන ති ද කියන්නේ ික්තිගේ දයි කිය හැබයිතින් කුණු කල පෙරලා උයදාන්නැතුව කොට්ටේ හොටම තද බව වෙන වෙලා අුරුත්තියනවා ඒයිති අපි කතා ොරයිම කොුණේද එහෙම නම් අපි සාමාන්‍යින් ක පුළුම් කොට්ට මුරුද්දී කියලා එතකොට්ට බිත්තිය තදයි කියලා එතකොටේ පටවයේම අපිට අත්දකින්න පුළුවන් අවස්ථා. ඒ වගේම සහර වෙලාවද අපි තද බව කියලා කියන්න ඇතු කියවාව රලුී කියලා කටුමට විතතිය කැක්පුුණු අපි කියනව රලු වී කියලා. එහෙමන ඒ වගේම ඊට සාපේක්ෂව සිනිදු බවකු අපි අදදගන අවස්ථා තියෙනවා. ඒ වගේම බර බවක් වෙන්න පුුවන් සැහල්ලු බවක් වෙන්න පුළුවන් ඒ තමයි අපි අත්දකින ගති. හරි එහෙමනම් ඒක ගතිය අපිට අත්දකින්නට පුළුවන්. එත්දකින්නන්නේ පොට් අබ රපය කියන ධර්මතාව හර අය ගුල් කරගෙන. එහමනගේ පට විසභාවය. තේජෝ සභාව කියනකගත්ත් එක්කො සීතල විදිහට දැන නත්තම් උුසුම දිහට දැන. හරිද ඒ මිසක් අපිට ඊට එහා දෙයක් මේ අපිට තේජෝව කියලා දැනම ගිනි ගඩ ගාව ගනට උුමත් දැන වතුරට අත දැම්ම සීතලක් දැනී. හරි එකනකට සාපේක්ෂයි ඒ විදින අත්දැකීම ආකාරකයි එක්ක සීතර නැත්තන උුසම් ඒ දිර මයි තේජෝව හඳුන්වන්නේ. වායෝව කියනෙ අපිට හඳුන්වන්න ආකාර තියෙන දෙකයි එක්කො පින්බෙන බව හැකිල එෙන බව එම නැත්තන් දරා ගැනීම මේ අනුව මෙතන තියෙනවා එකැයි දෙක තුන ඇත්‍රපායි හැයි හත්තයි පට්ටයි නමයැයි දහැයි. මෙතන යෙනවා ආකාර දහයක්. මෙන්න මේ කියන ආකාර දහයි අදැකීමක් තමයි අප මේ පොට්ට අබරූපය හර වා බිඳින්නේ අත්දකින්නේ. එහමනං ඒ අරමුණු දහය දසසා කාරයකට ප අරගන්න ඒ තමයි පොට් අබරූපයයටට පියරගන්න එහිමනං ඒ විශේෂරූ වෙනමරූපයක් නෙමයි පටි තේජෝවායෝම තමයි. එනම් මතක තියාගන්න ඕනේ කිසිම් තනක පොට්ට අබරපය කියලා වනං එතන තියනමට විතේජෝවායෝ කියන මහා භූතතුන විතරයි පොට් අබරපය කියලා බෙනමරපයක් නෑ කිය හොදට මතක තියාගන්නට ඕන. මේක තේරුුණාද ප්‍රශ් නැද්දමනවක්කත් . ම අප රටයම් දැන් අපි කතා කලා අපිට තියෙන ප්‍රසාදරූප පහත් ඉට පස්සේ තියෙනඒ ප්‍රසාදරූපයන්ට ගෝචර වෙන ගෝචරූප පහත් ගෙනි කතා කලා රි දැන් දැන් මේ වස්තුවක් ග්‍රහණය වෙන කොට මේ කියන එක් එක් ධර්මතාව අපි කොහමදි අදකි නිකිනාව කොට ප්‍රයෝගී පැත්තර ගීල ලමු හරිද යෝගි පැත්ත ලන කොට ම ොම රල දාහරණය කරගන මේක පෙන්න්නන්නේ නමුත් මේ කියන ධර්මතා පිත්තජෙන්නේ කොහොදි කොර ලාල තිව පෙන්න උරන්න දැන් සාමාන්‍ය ඕන වස්වක්තුළ සුද්ශ්ටකම පවතිනවනි හරි මුක මේ මූලි කරන තමයි හම ද්‍රව්‍ය දව ද්‍රව්්‍ය ලෙස පෙනී සිටන හමදක් ඇැදල තින මේම මුල් කරගෙන ඒැන පට ව්‍යාපෘතයේජෝවායෝ පරණගන්දරසෝජා කියන මේ මූලස්භාවයන් අටටර් අනිවාරෙන්න්න තියෙනවාමයි. උදාහරණයක් ගම්මකු අපි ගම් බෙන්න්න මේක උකක්දම මොක දගලන් පේනේ රූේ තුළ පපඩමක් නේද හරි මේ පප්පඩම අතට දැනන්න කොෝමද ඔොට් රූපේ ට අයි අයි රළයි තද බවක් වන්න අතට දැනෙනවා හරිද හොඳයි මේක ඇසට පේන්නේ කොහොමද වර්ණරූපයඒවත් රූප්පධාතුූ. එතකොට වර්ණය අකට දැනුනද වර්ණයේ දැනුේ ඇසට විතරයි. හරිද. දිවට මොකද දැනුේ එ ඒ අතර දනුෙත් නෑ හැට දැනුලෙත් නෑ. රසධාතුව කියන එක දිවට විතරමයි දැ. දිවට කවදාවත්? මේ හොඳ දිවට තද බව දැනුනේ නැද්ද රළු බව දැනනි නැද්ද දැින්නෝ වි එතකට ඒක මොකක් ඒක දිව කියන මාන්ස පින්ඩයේ තියෙන කායවි්ඥ කාය ප්‍රසාදය හඩිද දිව කියන්නත් මස් ගොඩක්න එතන කායපසාරයක් තියෙනවා එතන දී කාය ප්‍රසාදේ තමයි ඒ රලු කියන කල්ල ගත්තේ කාය ප්‍රසාදීෙන් රස කියනෙ ගල්ල ගත්ත ජ්වාහා ප්‍රසාදයෙන් හරි යන්නේ වරද ගන්න එා හැන්නේ නිසාමයි ම මේක ගත්තෙත් හැරිද මන්ත විතරට හොඳ උදාාරණයක් ප ව නො හැමෝටම හැමෝම මුලාවිෙනන තෙන. හොඳ ඊට පස් තවයිකක් ගමු කන කන හම්බුවන්නේ මේක කැඩනකොට ඇත්ව වෙන ශබ්දය එතටි ශබ්දාතූ ම ඉතින්දි මුල්ලුණේ ශබ්ද රූපය. හැරි එතකොට ඒගොහෙන්ද ග්‍රහණය කළ ශබ්දරූපය ගහනය කළේ කනින් එතකට ඒක අ කතටාවත්න ඇසකාවිත්නය දිවටාවිත්න යකාණට විතර යා නාසේට මොකදදාව අර තෙල් පිච්චිච කැෑරිච්ච තෙල්වල ගන්දේම ඇත පපඩට මේ සුවඳ කියලාපි කියන්න ඒකෙන්නේ නාසයට පමණයි. දැග තොර මකක්ද මේ වෙලා තියෙන්නේ. අපිනම් අපිට මොකක්ද එක පාරටම අපි පප්පඩම දැක්කා හරි කදද වෙලා තිබුණතකොට අප ඉන්ද්‍රී පහටම ගෝචරවෙන් මේ පප්ප්ඩම මේ ඉන්ද්‍රිය පහටම ගෝචර වෙන වගේ යම් කිසි කෙනෙක් හිතුවන එකවර ගෝචන වෙන වගේ හිතුවන ඒක මුලාව. මේ එක එකක් වෙනුවෙන් වෙන්නවෙන්නම චිත්තවේද දුවන් ඩ ඕනේ නමුත් අපි මොකක්ද කරන්න දකිනකොටම අපේ අදහසක් අපිට එනවා මේක තද බවත් තියන කහපාටවෙෙන්න්න මේ පපඩං රස තියන, මේ කරස් සබ් දෙයක් තියන අර තල් පිච්චිච් එහම ැතන් පපඩදන්සුවන්ද තියන දේ තමයි මේ දකින්න කියලා පිහිතන්නේ ඒ දැකීම කියන දේතුළ නි තොක්කොමත් තියෙනවා කියලා පිහිතම් එහෙම වෙන්න බෑනි අපි දැන් චිත්තවීත කෙන ගත්තා ප්‍රසාද රූපය කෙන ගත්තා වර්ණ රූපය කෙන ගත් මෙනවාත් ගෝචර රූපී කෙන ගත්ත එහෙම නං මේ එක එකක් වෙන්න වෙන්නම චිත්තවීති දුවල හතුනාගන්නාස්භාාවයෝ කියනක තේරුන් ගන්නට ඕ යම් කෙනෙක් මේ එක දිහා බල සතර විපල්ලා වසයෙන් ගන්නන එකතමා දිිප්ටිය නිත්‍යවසයෙන් සුපවසයෙන් ආත්මවසයෙන් සුභවසයෙන් ගත් තනම් අන්න ිප්ටික වුණාවෙනවා හරි මේ එක පැතිකඩක් දැම්මන් තව පැතිකඩකට යම ඔගල මේ දකින්නේ මොනවද මේ මෙතන රූපයේ අතින් අල්ලන්න මොනවද කියන්න බලන්න කෙනෙ ලොනො පීණී එක රූපයැයි තියෙන්නේ ඒ අනුුවඉතින් ඔයත් තුනොම වෙඩ බෑන තීණි පිටි ලුණු ඔොයත් මොන හරිතින් ගොතන ඔකගේ එක වෙන්න පුළුව ොතන එක ජතිීනෙ තියන්නේෙ හොඳයි ම මෙහෙම කරනවා. දැම්මනුවද අතින් අල්ලන්නේබො පොහෝ මද හරියටම කිව්ව. ව නෑන පේදේ වගේ ර අනිතතායත් බොරු උත්තර දුන නමු දැං ස්තිර ෝම නුකු කියලා කියන්නේ යයි සලව හි අප් නෑ මම තාමකිවෙන හරි ද නම් මෙතනති දැවය ගොල්ල ලුුණුකුඩු කියලා කියන්නේ මෙතන මම සංකයේ තාහතරක්කිටිටි පත් කළලා ලු නොකුඩු කියන අක්ෂර සංකේ තහතර ඉදිරිපත් කරපු නිසා ඒක ඔයගොල්ලගේ එ දැකලා ඒක ඔයගොල්ලන්ගේ මනෝ විඤ්ඥාන තුළ ප්‍රෝසෙස් කරලා ඔයගොල්ලු ගත්තා මේ විද්‍ය සංඥාහතර එක තැන මේ විදිහට ලිය ඇදිල තියෙන්නේ අන්න අහවල් දේ ගැනයි කියලා ඒ පරන මතකය අවධි කරගෙන අන්න ඔබකිව්වා ලුන්නු කුඩු කියලා බලන්නකු ගිය ප්‍රෝසෙස් එක දුර එහමනන් දැම මහනෝයගොල්ලගේ. ලුණු හැට පේෙනවත ලුණු අතින් ඇල්ලිය හැකිද ලුණු සඳහා බරක් තියෙනවද ලුණු නාසේට දැනෙනවද ලුණු කනට දැනෙනවද. මේ විදිේර මරතා වහන්න පුළුවෝ. මොකද අදහස්සය උ ැක්කෝනවට ලුණු ඇහැට පේෙනවත නැහැ පර්ණ රූපය විතරහා. ගන රෝපයක් පේනවා ලුණු කියලා අපි එක හිතල සමයි රි ලුණු අතිගල්ලන්න පුළුවන්ද ප අතිගල්ල නොවදය අපි හිතනො මේ ලුණු කියසමයන් ලුණු කියන්නේ කාය විං්න්නයි යද ජවහා විං්යයි යද ජවහාවි කිව අ හොද හැඳි ගනකොට ලු බින්දුවක් බඩට විසිසුනාට මට රස තෙරුණේ නෑ පික්චුනාා විතරයි ලුණු කියන ස්භාවය ජව්හා විංජීයයි එහමන ලුණු අතින්ගල්ලන්න පුළුවන්ද ද්‍රයක් කසිගල්ලන ලුණුද පිතන්නේ හරි මේක මම අර ගත්තේ මිලින්ඳද ක්‍රශ්නයෙන් වන්න මිලින්ඳද්‍ර්නය තියන සභාවය මහරජානනි ලුණු චක්ෂුරුන්යයි යද එසේ ස්වාමීහි ලුණු ඇසට දැනෙන්නේ යැයි කිය. මහරජානනි මනාකොට සිත්තලුවා දැනගනවා ස්වාමී නිකිමෙක්ද ලුණු ජව්හාවිංයයේයද කීහ එසේ මහරජානයේ දිවට දැනෙන්නේය කීසේක. ස්වාමී නිකමෙක් ද සියලුම ලුණු ජාතිය දිවෙන්ම දැනගන්නේද. එසේ මහරජා සියලුම ලුණු දිබෙන්ම දැනගන්නේ යයි කීසේක. ද මේ ප්‍රශ්න කාට යන්නේ මේ නාගසේන රජ්ජුරුවයි නාගරේජද නාග නාගසන ස්වාමීන් වහන්ේ මිඳ රජුරෝ අතර හද එතකොට දැන් ස්වාමීන් වහන්සේ කියනවාඒකදැ දිවෙන්මයි දැනගන්න. එතකොට එසේ මහරජාණ සියලුමල්ල වුණු දිවෙන්ම දැනගන්නේ කියසේ එක. ඉඳින් ස්වාමීණි සියලුම ලුණු දිවෙන්ම දැනගන්නේ වී නම්. කුමක් පිණස ෘරුෂභයෝ උෘෂයෝකි හරක් ගැල්ලදින හරක්. කුමක් පිණිස රුෂභයෝ ඒ ලුණු ගැලින් ගෙන එන්නා හුද. ලුණුම ගෙන යුතු නොවේද. අන්න තොකර දෙන උත්ත්‍රේ බලන්න මහරජානණි. ගැල් ගොන් ආදිය නැතිව ලුණු පමණක් ගෙනෙන්න්නට නොහැක්කේය.මිකී ධර්මයෝ ලුණු ගෝනි ආදිය වශයෙන් එක භාවයට ගියාපුය. හැසිරීම් නානත්වයට ගියාපුය එතකොටන්නේ හැසිරීම් නානත්වය, ලුණු කියන ධර්මතාවයෙන් වෙනස් එතකොට හැසිරීම් නාත්වය කරනකොටගෙන. ලුණු භාරභාවයට වන්නේ ලුණු කියනෙකට බරක් ඇති වෙනවා. මහරජානන්නේ. ලුණු තාදියෙන්කිරන්නට හැකිවේ දැයි විචාලසයකු. හෙසේ ස්වාමනි ලුණු කිරන්නට හැකිවන්නේය කීහ. මහරජාණනී එසේ ලුණු රදියෙන් කිරාපිරන්නට නොහැක්කේය. ලවනයාගේ භාරභාවය තරාදියෙන් කිරුණු ලබන්නේ යැයි කේසේක එක රජරෝ ස්වා මිනි නාගසේණයන් වහස ප්‍රශ්න විසිඳීම දක්ෂ වූසයකයි ස්තුතිකළ මොකද තින්මය කිවේ. අපි ලුණු කියන ස්භාවය අරගත් තනම් ඒක හැම වෙලාවම ජව්හා වි්න්නේයේ යයි එහි තියෙන අර. නානත්වයට ය වෙනත් නානත්වයටගේ ස්වභාවයන් තමයි අප බර කියලා දකින්නේ රලුයි කියල දකින්නේ සුදුයි කියල දකින්නේ අදී වශයෙන් හනිද මෙතනද ඒ ප්‍රසාද රූපය සහහිට ගෝචරන රපය ගැන පැහැදිි අව්බෝධයක් කරගන්න ටෝන හැම වෙලාම ලුණු කියලකිව චක්කු වි දිය්ගා වි්ඥ යෙදයා වර්ණ කියලක චක්කු විඤ් යෙදයා රලුයි කියවකාය වි් යෙදයක් මේ විදිහට ඒඒ ධර්මතාවේ තියන සභාවන් හරියට තේරුම් අරගන්න මේ කියන කසාදරූපසා වර් ගෝචරරූප හරියට තේරුම් අරගෙන් ඒ අතුරු පාරක පොඩ්දක්ගිය මොකද මේ අපි තේරුම් ගන්න ඕන නහෝ දැන් අපි පපඩම දැක්කහම රිසල පින්තුර දැක්හම අපි දැනගත්ත එක පපටම එතකොට එක හැට දන්න හැබ ඒ පල්පඩ මේ ලසේ සුවන්දායි සමහයට අපි පින්තුර දැකපගම දන්න ඒ පසුපප ම කියන්න කලින් අපේ තියන වෙන්නන පාට එකතු වෙනවානේ හැම ලා අපි අතීතය ඇසුරු කරමින් තමයිද ඊට පස්සේ හැම වෙලාඒනි දැ හැමවෙලාවකම නොදැකපු දෙයා දැක්කෝ අප කියන මො මොකක්ද දැක්ක කියලා කියනවා මිසක් අපි ටවල ග කියල මක් ඉරි පත් කරන්න බැරිවෙන. मर देना अ मनस्य कि नहीं प नम या था क अ उ ना टंग नद दरा देखना मुखद म देख है भी ना शुर करने द रूगा कर සදැන්න දැන් ගුරක්ු වගේ දෙයක් කනකොට ස එතනදී ඇදැන් අපිට ඇසර දක්තිි නවා එතකොට කනට හෙනවද්ද මෙම හප නවා එතකොට නාසයට දැනෙන ගන්ධ ස්පර්ශය ස්පර්ෂයනුත්තයක තේරෙනවා ඒවගේ පහටම වගේ ඒවෙලාව වගේ තේරුණට එක වෙනවෙන මේ අවස්ථාව ඇති බෙන වෙනවෙනම් වශයෙන්ග්‍රහණය කරන්න වෙනම චිත්තවීති වෙන වෙනම චිත්තවී වරකට ගන්න පුළුවන් එකකාරමුණයිහිනි සිද්තට වරකට අරගන්න පුළුවන් එකකාරමුණයි කට වර්ණාරමුණ ගත්තනං එතනදී ්‍රසාරමුණ ගන්ධ අරමුණ ජව්හාරමුණ යවින්න බෑ එතර බෑේගය වැඩර ලහු පරිවත්ත චිත්තන් සිට තරම් වේගෙන් වැඩ කරන හරි ඊළඟට අප යන ඊළඟෙකට බාවරූප දෙක අපි ප්‍රසාාදරප කතා කරලා ගෝචර දුුප කතා කලා ඉළඟට පිවා භාාවරූප දෙක හරූප කියල කිය ඉති භාවය පුරෂ භාවය කියන සභාවයන් ඇති කරලා දෙන රූප ධර්මතාවේ රි න ඉන්ද්‍රය පුරුසිද්‍රිය කියල තඳුන්නනවා ඉත්තන්ද්‍රිය විසින් ස්ත්‍රී භාවය ඇතිකරලා පෙන්න්නනවා ඒ රහමොන අදර කියන්නේ මනවාදට කවිපදේ නම් මතකන ඉඟ සුග ගත්ත හැකි මිකි ආදී වශම්පෙන් වනේ මක සිහිනික ගත හැකි ව සෙසේව නැව් වන ඉඟසුන්ග ගත හැකිමිටින නිස පුළුලුකුලරිය සකයුරු තිසරතන අධි වශයෙන් විස්තර කළින් අන්න ඒ සභාවය හරි බණ එතන උපමාාවගොඩා දුන්න. ඒ ඔක්කොම උපමාවලින් පෙන්න්නපු යම් සභාවයක් ඇති කලේ කවු්ද ඉත්තින්ද්‍රිය. ඒමගේ පුරසේක්ති පුරුස යට දිගවෝගේ කවිකාරය ට නෑන. ඒ නිසා එෙමෙක් නෑ එතකොට පුරෂයයා කියන හඳුන යම් භාවයක් තියෙනවාද අන්න ස්භාවය හුතුල ඇතිකළේ හිමි පුරෂයින්දිය මූුණේ රැවුල් වැැවෙනවා හරි එතකොටට පුරහිස් පරල් කියනවා හරි පපූ පුරාලොම් වැඩෙනවා මේමි තිහටාන යම්කිසේ පුරුෂයාලෙස හැඳනගත්ත හැකි යම් සරූපයක් තියෙනවාන අන්න ඉස්වරූපය ඇති කරල දින ධර්මතා රූප ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය අපි හඳුන්වනවා භාවරූපය කියලා එතකොට ස්ත්‍රී ස භාවය වරුපා දෙන භාවරූපය ඉති භවරූපය වෙනවා පුරුස සභාවය ඉස්මතු කරලා දෙ ස්භාවය පුරු භාවරූපය කියනවා. ඇ මේ කියන භාවරූපයෝ ඇතිවෙන්නේ ප්‍රතිසන්ධි චිත්තයත් සමග මයි මවකුස පිළිසිඳගන්න පලවෙනි අවස්ථාවද ප්‍රතිසන්ධි චිත්තයත් සමගම ඇති වෙනවා බවදසක කලාපහි. එතන කලාප තුනක් ඇති වෙනවා. වස්තු දසක කාය දසක භාවදස. අන්නේ භාවදසක කියල කිව්වේ ඉත්තින්ද්‍රී පුරු සිද්‍රී ඇතිවී. ද එහෙ මනා ඔොන්න දැම් බලන්ඩ එතකොට කල්ල වෙන්නට ම පත්‍රති සන්දිසිත ඇත්ති වෙන්නෙම ගැනීද පිමේති කියනෙ එකත් සහිතවමයි. නරිද? එතකොට මේ කියන භාවරූප ශරීරයේ මුල්ලු ශරීරය පුරාව පැතිද පවතින රූප ධර්මතාවයක් ? එමිසක් ඇහනම් මූනට විතරයි යොමු වෙලා තින හෙමක් නෑ භවරූපය කියන එක කපුුලේ මප ටැන්ගිල්ලේ ඉන්ඳලා ඉස්මුදුන දක්වා ඕ නෑම තැනක භාවරූප විද්‍යාමානයි එවැනිස්භාවයක් තමයි මේ භාවරූපයට හගින් වන්නේ මේක අනි දස්සමයි ඇහෙන් දකින්න බැක් මේ භාවරූපයෝ ඇහෙන් දකින්න බෑ. එක කර්මජයි කර්මයෙන් මයි ඇතිවෙන්නේ කැවයි වැඩිුර ත්කැවයි කියලා බවරපස බාවය වැඩි වෙන්න එමන කර්මයෙන් මයි ඒ ඇැතුවෙන්නේ කොට සතර මහාභූතයන්ගෙන් හැදිච්ච මේ කොදුරූපය මේ භාවරූපයක් එක් කව්වීමෙන් අිනන්න සුදදාාශ්කය හරවාව සතර මහා භූතයි අර කිය ූලක ටේක් කව වෙලා එතන්ට භාවරපත් එක් කව ෙනවා ජීවිතන්ද්‍ර රූපයත් වවා වි ට එකක බව දසක කලා පෙසේන බවද කලාපය තුල තියන බාවරූපය විසින් ස්ත්‍රී භාවය සහ පුරුෂ භාවය කියන එක වර්ධනය කරල පෙන්න්නවා කලලේ වැඩීමත් එක්ට. එතකොට මොකොද වෙන්නේ. ශරීරස භාවය ඒ අංග පස්සග කට හඩ ගමන් ලතාව වෙනේ ක්තියා ආකල්ප හිටන් මේ කියන භාවරූපයට අනු තමයි හැඩගන්න. ත ල ම ල ම ල් ල පානන්න. ්‍රියක් තන ද වෙනස්පුුෂයකන ද වෙනස් හදක්වා මේ භාවරූපය ප්‍රබල ඒනි සාතමා මේකට කි තීන්ද්‍රිය පුරිස ඉද්‍රිය ඉන්ද්‍රිය කියල කියන අධිපති භාවය දරනවා මොක විස්ත්‍රීෂ භාවයට එතකොට පොඩි ළමය සෙල්ලං කරන සෙල්ලං උපරණය පවා පිරිිමමේක්තුවක් ව අරගන්න කුතුවක් උුසභාවය යම කරගන්නකොට ඇුලමයා දරකුල්ලක් මල්ලක් මෝකර ඒවාගේ දෙයක් කරන්න ීවිදහෙසල්ලම කරන බෝණක්ක් අදීලෙස ඒ තැන් පටන් මේක වෙනස් ස්භාවයක් ඇති කරලා දෙන්න මේ කනතන්ද්‍රය පුසිදියය විසි එවැනි ස්භාවයක් තියන ධර්මතාවල තමයි භවරූප කියලකන් මක අපිටතු ප්‍රතිසන්දිය ඉඳලයින ස්භාව දෙකක් එතුොර මේකත් වෙනමම පරමාර්ත ධර්ම දෙකක් බහවරූප කියන්නේ හ හිටම්ග ඊට අපි කතා කරමු හදේ රූපය ගැන හදේ රූපය කියලා කියන කොට මේ හදේ කියල කියන රතක් මිටම ලෝකු තරන්ති කියලලා මාන්ස පින්දඩයක් හැට පපුකුවම ඇත්දවම්පතට බරව තියනෙ කහෙම නෙමයි හරි මො දක ප්‍රතිසිසන්ද්‍යවස්ථාව ඇති වෙන්න බෑ. තිිසන්ද අවස්ථාවන හැටනො පෙනෙන ජට සිතයි ගස ලාපතුනොකුයි නැතිවෙන්නේ පොතන මෙ අතක්මිට මෙලෙවෝ වගේ රූපයක් තියන්න බෑන එහම නම් හදේ රූපය කියන එක අපිට ඇහැට පේන දයකුත් නෙමෙයි එනිසා පළමුුවෙන්ම හරදේ වස්තුව කියලා හඳුන එක නෙමෙ මේ කතා කරන්න කියනෙ පලුවීම තේරුම් ගඩ ඊළට මේ හදේරූපය කියන මොක්ද දහමතුළ ගන්නන හදරපය කකිලගෙන මොකක්ද. ඒක මිහමයි අප ස්තර කරන්නේ. දැන් අපි දන්නවා දෙපස් විං්ඥා සිත් එකන චක්කු විඥා සිද් එකක සෝත විඥාන සිත්් එක ගාන විඥාන සිත්්තක මේ දී වශයෙන් තින මේ පංච විඤඥානයෝ ඇති වෙන්නේ අපි කිවනි සිත් කියන නාමධර්ම දුර්වලයි දුර්වලට නැකිටින්න නම් හැරමිකියක් ඕෝන වගේ මේ සිත්වලට ඉපදෙන්ඩ නම් රූපධර්මයක ආධාරය අශ්‍යයේ. එවැනි රූප ධර්මට අපි කියනව වස්තුරූප කියලා නැතිදන්න රූපධර්මෝලට අපි කිය න වස්තුරූප කියිය. එතකොට එහිමනම් පංච විඤ්ඥානයෝ ඇති වෙන වස්තරූපමනවද චක්කු ප්‍රසාද රප චක්කු ප්‍රසාද සෝත ප්‍රසාධ ගාන ප්‍රසාද ජවවාහ ප්‍රසාද කාය ප්‍රසාද. ඔය කියන ඒගේ සිදක ේැතිවෙන ක් විා සිදක ත වි ඥා සිද ාන වි ඥා දක ුහ වි ්‍යා සිද වි්ා සිද්ද කිය සිද්ධහයක් ඇතිවෙන ඔය කියන ්‍රසාද රූප තුළ හිතකොට. මුළුත් සිද්ගා නස්සු නමයයි ඕෝක මේ කියන දහය අඩු කර පුළම තව හැත්ත නමයක් තියනන ඒ හැත්ත නමය ඇතිවෙන්නේ මොන්න රූප ධර්මය නිශ්‍රය කරගනද අන්න ප්‍රශ්නයක් තිනවා. එහෙම නං ඒ ඉතු ඉතුරු සිත් හැත්තෑ නමය. ඇතිවීමට උපකාරවෙන රූප ධර්මතාවයට තමයි කියන්නේ හදේ රූපය කියන හරිදසිතට හත්ත නම ඒ හැත්තැන මේ පහලවීමට නිශ්‍රේවනයක තමයි හද රූපය. ඔකට තවර්තයක් දෙනවා. සමර පොත්ත මේ ආර්ථයක් දීල තියෙනවා යම් රූපය කරනකොට සත්වයෝ අර්ථහෝ අනර්ථ උපදවදද පුරද්ධ ඒ රූපය හදය නමි කියලත් අර්ථයක් දෙනවා මේඒ ත්‍රම්ප්‍රකටාර්තයක් නෙම නමු ඒම යෙදිල තිය දැනඋත්ති. ට බඩු හදසිසේ රහ නොත් පූ රත්තිනවා දනවා නේද මකද මේ හදේ කියන රූපස්භාවය පවතිනව කියලා කියන්නේ හරදේ වස්තුව ඇතුරුොට ඇසුරු කොට ගෙන එහි හදේ ඇතුළේ තියෙන ලේධාතු නිස්ත්‍රේ කොට ගෙන පවතිනක් කියලන කියන් ඒ එලියටෙන් ඇතුරු ඒඒ හද හද කුහරය තුළම තියනෙ එකක් කියලරුණ කියන්නේ එහිනම් මේ කෙනෙක්ට හදිසිේ තරහයනකොට මගේ රත්තුනා කියලා කියන්න ඇැ්ද අන්න ඒවගේ අතයකින් තොරතන අනර්තයක් උපු දිනකොටත් අතිවීම බොහෝම අපසාස්භාව කටපත්වෙනකුට ඒ ලැබෙන සිසිල් බවත් මේ හද රූපය මුල්කරග නැවෙනවා කියලා අදීවශයෙන් තනත් අදහස් තියෙනවා ඒකත් මම නිකමට සඳ අන් කලා එතකොට මේක සිප ඉපදවීමට උපකාර කරන බැවින් වස්තු වෙන බැවින් මේ වස්තුරූපයක් හැටියටත් කතා කරනවා අදේ වත්තු රූපය මෙතන වත්තු කියල කිය අර ග්‍රදය වස්තුව කිය නැගෙනමෙයි. හර සිත්තුපදවීමට උපකාරන ධර්මයන් අපි වත්තු කියන කියන් ඒ අර්ථයෙන් තමයි මෙතන අදේ රූපයට අපි වත්තුු කය කියලා කියන්න එතකොට මේ ඇතිවෙනි ප්‍රතිසන්ධිය අවස්ථාවේදීඒ ප්‍රතිසන්දීම දසක කලාපයක් ලෙසින් ඇතිවෙන්නේ. එතකට මොනවා දෙතන දහය සුද්දාාශ්්‍රකයයි හදය වත්තු රූපයයි ජීවිතන්ද්‍රය රූපය හැම තැනට ජීවිතන්දරිය රූපය තිෙන්න් දොන කර්මජනඒවා කර්මජරූප එ වි දිහට දසක කලාපයක්දිට තමයි ඇත්ති වෙන්නේ. අත්ත්යා වැඩුනට පස්සේ අර ගර්දේ මාන්ස පින්දය තු තින ේ ධතු ඇසුරු කොට ගෙන පවතිව කිය තමයි පොතපතය සඳහන් වෙන්නේ ඇති මේ තමයි පරැදය රූපය ඒක පැහැදිලිදදැ මේක තව පැත්තක්තිය නවා දැන් සමාරුකීනවා සිත් ඇතිවෙන්නේ මොලය කියලා එහම් පොඩක් හිතල බලන්න ඒ විද්‍යානුකූලවේ කරරි ඇති. නමුත් අපි කතා කරන්න ධර්මයනි ධර්මාණ කූලව බැලුවොත් ඒක එහෙම නෙමේ හැම වෙලාවකුම සිත් ඇති කරන්නට උදව්වෙන්න රූප ධර්මය තියන එකට කියන්නේ හදේ රූපය කියලා ඒක පවතින්නේ ද ෝෂය තුළ පවතින ලේධාතුව ඇසරු කරගෙන කියනෙක් තමයි එළ දහමේ උගන්වන්නේ මේකටඉතින් අපට සාමාන්‍යයෙන් හිතන්නට පුළුවන් මේක ප්‍රතිසන්දි අවස්ථාවේ සිට පවතින දෙයක් නම් අපි දන්නව ප්‍රතිසන්ද අවස්ථාවේ මොලය ඇති වෙලාන්නේහ ඒ ඇතිවෙන ක්‍රමයෙන් කලයේ විකාශනය වීමේදී පසු අවස්ථාව හොඳ ඉහෙමනම් ප්‍රතිසන්දිය අවස්ථාවේ සිට ඒ පසුව මොලව ඇතිවෙන අවස්ථාව දක්වා කාය තුළ සත්වයා සිත් පහලේ නැද්ද පලවෙය බලුනන් සත්ය මැරිල සි පාලවඩන එමන අප එත්න තේරුම් ගන්න පුළුවන් සිත් පහලවීමට හදවස්තුූ මුල්වෙනවා කියනෙක් අදේ රූපය මුල්වෙනවා කියනක්. හැරඟ පැත්ත අප දවාර කියක් තිනවා. ද්වාර කීයක් තියෙනවද හයයි මනද හය චක්පුදවාරය සෝතධවාරය ගානදවාරය ජීවහාදවාරය කායදන මනෝදවාරයුද කු දවාර සෝත දවාර් ගනද්වාර ජීවදවාර් කායදවාර මනෝදදවාර් න් ප්‍රශ්න නැද ඒ හදය दवाරපුු නැති කියඒ මනො ्वाර කිය නැත් ච द्वाරය කිය च වස්තු සोත दवाරෙන සත වස්තු ගන दवाර කෙන ගනවත් හ दवाරයෙන හ වस्තු दवाර ක කායි වस्त එහි ना এই මෙත නද හදය කියන එක दवाරයක් කියලා ගත්ති නැත්ති मान दवा अ हद किने द्वारा गानी ने मनवाद द्वारा कियान आराम्मणिया कतुलने पिटने स्थान मशने रूपारामने सोते शदधराम्मण ඒ විදිහට හදය කියන ධර්මතාවය තුළ ග්‍රහණය කරගන්න සිදු ආරම්මණ ස්භාවයක් නෑ ආරම්මණයකට සංවීදී නැති නිසා හදය කියන එක දවාරයක් නෙවෙේ. මොක දුුත්තරේ හදය කියන එක කිසිදදු ආරම්මණ ස්භාවයකට සංවේදී නොවන නිසා එය දවාරයක් නොවේ. තක්වුව වර්ණරූපයට සංවේදී නිසා චක්කු ද්වාරය වේ. හදේ රූපය කිසිද්දු. හාරම්මණයකට සංවේදී නොවන නිසා හදේ කියන එක දවාරයක් නෙමි මත්ක තියගන්න වන කරනුුවයි ඊීට පස්සේ ජීවිතඉන්ද්‍රී රූපය ම මේ ජීවිදී හ තැරදිීමම කතා කළ සහිත සල හදය කියන කද අලුත් ඉපුදු ඇතනහ . ැන තකොට තනද ඇතිවෙන්නම කක්ද ඉපදුුණු ගමන්ම දැඟල් පොඩියීමටම තියෙනකොට බිකල්කා පලවෙනි සයිලය පවා එතනද තියෙනකොට එතනදතනත් හදේ රූපය තියෙන වද හදේ රූපය තියෙනවයිතන හරද වස්තුව කියලා ඔගොලේ බෞතික වඳුන් එක නැහැ පෙලත් පෙළ දහම තුළ හඳුන්වන්න රූප විසියයටටෙන් එකක් වන හද රූපය තියෙනවාතන මුණ දෙෙන තියෙන කායි දසක භව දසක වස්තු දස කියල රූප කලාප රූප කලාපපු තුනක් තියෙනවා එක කලාප එක දය ගානේ අංග වශයෙන් ගත්ව සංග තිහයක් එතින තියෙනවා කායදස ව ද භාවදසක දැන් අපි කතා කරනවා ජීවිතඉන්ද්‍රී රූපය ගැන ස. ස්සෙල්ල ස්ලයිතකේ පොඩ්ඩක්දානසෙල්ල. ඒකිසර පටිසන්දියදී වස්තු දසක කලාපය ලෙසින් පහලවී සෑම උපචිතක්ෂණයක් පාසම ඇතිවේකයන් වැරදි වැඩිකැල්ලක් දාලා නේද. හරි මෙහෙමයි එත නදී මේවා කර්මජරූපන මේ හැමි එකක් අපි කතා කළේ කර්මජරූප හරි මොකොද ඒකාන්ත කර්මජරප නමඇත්ති නම්ඒ නමින් එකක්තමාම ඒ වස්තු දසක කලාපය කියන එකයි හදේ රූපය කියන එක කර්මජරූපය චක්කුවත්හමයි ැ ඒවා ප්‍රතිසන්ධක්ෂණය ප්‍රතිසන්ධයේ උත්පාදක්ෂණය ඇති වෙනවා එහෙම ඇති වෙලා ඉට පස්සේ ඒ ඇතිවෙච්ච එක ඔය සත්වයා මැරණකන්තියන වාන්නේ හෙමනොත්ව එක නිත්‍යයිනි බුදු දහම නිත්‍ය දයෝ කරන්නන ධර්මයක් නමේණ අනි්‍යය ඇති වෙන දී ඇති උතන ැති වෙන්ඩුව හැරිද හිමනං හදය කියන වටටවදර රූපධර්මය ඇතිද ඒ රූපධර්මයෝ ඇති වූ තැනම නැතිවෙන්නට ඕන ඇති වූ ධර්මයක සභාවය තමයි නැතිවෙනක් ඉතින් එහෙන. එය අවුදු අසුවත් ජීවත්න්න බෑ රූපය කාවිශෂ උපරිම චිත්තක්ෂණ දාහතයි ඒමනගේ චිත්ක්ෂණ දාහතයි ඉරවෙනවත් එක මේම් බංග වෙන. ඉතුකර අප ට පස දෙයක් නැද්ද චක්කුවක් නැද්ද අවුදු අසුව වෙන කම් රූප බල නැද්ද. ස්ොරි සියව වෙනක ගෝද නත්තන් අ සුේද මරනවා කිය හිත එතකොට එහෙම නං හැති වූ ධර්මයක ස්භාවයතමා නැතිවෙන එක රූපේ කාවිශා පිසාමානයෙන් සල්කන චිත්තක්ෂණ දාහතයි එම චිත්තක්ෂණ දාහක්තුල රපේ නතිවවෙන්නට ඕනේ හදේ රූපයේ ප්‍රශසන්ද අවස්ථාව ඇතිවුුණන දා හත්වෙන චිත්තක්ෂණය චිතක්ෂණය අවසානයේ දී ඒ හදේ රූපය බංග වෙන්ඩෝනිි එහමන ඊට පස්සෙ මොකද වෙන්නඩෝනි ඊට පස්සෙෙනෙමෙයි. ඒ පැවැත්ම සඳහා මේ කියන කර්මජරූපයෝ නැවත නැවත්ත උපපත්ති ලබා දෙනවා. පොයි තරංකාලයක් අකාලාන්තරයකදිද සෑම අනුචිත්තක්ෂණයක් පාසාම කර්මජරූපයෝ නැවත්ත නැවත ඉපදෙනවා. ඒ අනුව එක්ක අපි ද මේවෙලාව්‍යපේ සන්තානය ඇනලයිස් කරල බඩුවත් මේ වෙලාවයින්ානයේ හරදයවස්තුරූප පනස්තුන තියෙන පුට පනස්තුන තුන්ේ හඇතතුනත්ද ො තඉන පුුවවා අපඒ එක ගනන් හතල පෙන්න්නන්නම්මම මේ මේ රූප ප්‍රෘතිය කතා කරන වෙලාවෙ. ප්‍රියයක්ක් නැන් තියෙනවාද කියලා හරි ඒක ඒ පිදිරිදි කතා කරන ඒ දිහට දැනට හිතා ගඩ ඒ සෑම අනු චිත්තක්ෂණයක් ආනිම මේ කර්මජරූප පහල වෙනවා. හනි මෙතො එක සිතක් ඉවර වෙනවක් කියන්නේ ඒ උපාදක්ෂණය ටිතික්‍ෂණය බංක්ෂනය කිය තුනේ හදරපයෝ තුක් ඇතිවෙනවා කිය. හටු ආපුු ගන්නනවා ඒකාවා දී වෙන මත තියෙන පඒව දැන් මේ වෙලාව වෙතා කරන්න එන ැ හරිහිට පස්සේ ජීවිතන්ද්‍රී රූපය ජීවින්ද රූපේ ක ත්ම දම ොත් ඇංවලද මේ ජීවිතද්‍රී රපේ කෙක සඳහන් කලා මොකක්ද මේ ජීවිතන්ද්‍රී රූපේ කියන්නේ දැන් හම මෙහෙම අරගන්නන්කු දැන් ම්ම ෙර ැති දවසකදි පොඩිියවුටි හ ගෙන නැත්ත ගෙදරති ගෙදර දෙවනත් කරලා නැද්ද වැස්සට පැනලා තෙමිලා නැද්ද මොකක්දම යස්භාවේ අම්ම ගෙදර ඉන්නවනං අපූරුවට මියට පින් බවගේ ඔය පොඩ්ඩක් පොඩිපොඩි සෙල්ලමක් කරගෙන ඉන්නවා. ගරිලාක්ත් අම්ම ගෙදර නැතිවෙච්ච ගම මොද වෙන්නේ මේ පැටවුටික යකා නටනවා කියලන්න කියන්නේ. එහෙම නං? ඒ ගෙදර කියන කුටුම්ඹය තුළ මේ සාමාන්‍ය සභාව පවත්වා ගණඩ නම් අම් ෙදරඉදෝ ලමින්න්ට වෙලාවට කණඩ දෙෙන්න්ඩ හරි හගොල් අංග නිවැරදිව පාඩංවලට යොදවන්න ක්‍රීඩාවට යොදවන්ඩ හරි රන්ඩු නොකරව ගන්්ඩ අදී වශයෙන ත රඩුවෙනකොට බේරන්්ද ඒ හැමතැනකර අම්ම ඉන්දුවන් ඒ වගේ අරගේඒගේ පාලනය සිදුවීම සඳහා යම් කිසි පුත්තයක් අම්ම කියන කෙනගින් ඉට වෙන තින් ඒධර්මතාවේම තමයි රූප කලාපයක් කිරෙහි පවතින්න්නේ රූප කලාපයක යහ පවැත්ම උදෙසා යහම් කිසි ධර්මතාවයක් ඉදිරිපත්තයෙන් ්‍රෝන යා යටතේ තමයිඒක පවතින්නට ඕනේ. එහම නං අන්න එවැනි ඒ අනුපාලන කුත්ත සිදු කරන ධර්මතාවයට තමයි ජීවිතන්ද්‍රී රූපය කියල කියන්න ම අපක විස්තර කරන්නේ කර්මජ සාජාත රූපයන්, පරම්පරා වශයෙන් චිරකාලයක් පවත්නා පරිදි ආරක්ෂා කරන ජීවත්කර වන රූපය තමයි ජීවිතන්ද්‍රී කියලා කියන්න මේක උපාධරූපයක් මහාබුත රූපයන් ඇසුරේ පවතින උපාධාරපය එටකොට මෙ ප්‍රධානව බලපානෙ කර්මජ සාජාතරු සාජාතයක එකට ඇති වෙන එතොට දැ හිතන්න කො දැන්ු චක් දසක කලාපය ඇතිවුුණ. එතකොට එතන මොනවද තියන සුද්දාාශ්ඨකයයි तेवा वार्णंद सोझ नाट प्रसाद प्रसा रप आ इ विंद्रह र्म ने කलाप मेंताग කलापय තුළ रूप ධर्म ाय හරියට පत्वाගෙන में जीव ंद रप ම රි තු एक सभाव सभावයක් මේ කියන ධර්මතා නැවත නැවත උපදවමින් ඉදිරියට ඉදිරියටට මේ පරම්පරාව පෞත්වා ගැනීමටත් මේ ජීවිත න්ද්‍රී රූපයෙන් ය කිසික කෘතියක් ඉදිරිපත් කරනවා මොකද යම් කිසි තැන පැවතගෙන එන්න කර්මජරූප සන්තතියක් මැත්තං හෙතනද ඊළඟ රූප ධර්ම ඇතිවිඳ නෑ එහම නම් ජී න්ද්‍රී රූපයෙන් යම් කිසි බලපෑ මක්තරනවා ඊළඟ රූපය ඇකිරීමටත්. මේවිදිට එක්රූප කලාපයක් තුළ තියන සංගටකයන්ගේ යහ පැවැත්න උදසා සන්තතිය වසයෙන් මේ පරම්පරාව පවත්වා ගැමීම වසේනුත් උපකාරවන ධර්මතාවටව ීවිතන්දරිිරූපයි කිය එහෙම එකක් තියන්න ටෝනි. ඇයි එහෙම එකක්ත් තියන්න ටෝනි කියෙන පශ්නය අනිවාරෙන් නැෙන වනිද ඒක මෙහමයි විස්තර කරන්නේ. එතට ඇයි මේ මේ කරමජයි කියල විේෂයෙන් කිව. නිත්ඒවට මේ ධර්මතාවේ ඒදෙන් නැද්ද අෙන් ප්‍රශ්න වගේයක් මෙතන දේවා. ඒක විස්ත්‍ර කරන්නේ පෙළ දහම විතර කල තියෙන මහමයි. දැන් අනිකුත් ප්‍රත්තිමනුවද කර්මජ හැරු හම අනිත් ප්‍රත්්‍ය ටික තමයි චිත්ත රිතු ආහාර කියයන පත්්‍ය ටික. මේ චිත්ත රිතු ආහාරකීන පත්්‍ය ධර්මවලින් යම් කිසි රූපයක් උපද වෙන වනවා නම්. ඒ උපද වන වෙලාවේදී ඒ කියන ප්‍රත්‍යධර්මය ළඟ ඉන්නවා. කොඩියකාව මොන්ටිසෝරි දාන වෙලාවෙදි අම්ම ළඟ ඉන්නවා ඒ වගේ ර සිත්ත රිතු ආහාර කියන ධර්මතාවයන්ගේ යම් කිසි රූපයක් උපදිනවනක් ඒ වෙලාවෙදී සහජාතව එතන ඉන්නවා චත්තය රිතු ආහාරය එතන තියෙනවා. එතකොට ඒ ඒ ප්‍රත්ථය විසින් තමා විසින් උපදවන රූපය සඳහ නිස්ත්‍රය සපය නවා නිශ්‍රය සපය වෙන් උපකාර කර නම්. නමු කර්මජ රූපයට එවැනි අවස්ථාවක් නෑ. ඇයිඒ මේ භවයේ ඔබ ඉපදුනේ ගිය භවයේ හෝ සංසාරය කවදහරි හෝ ඔබකරපු කර්මයේ පලභාවෙන් තමයි පසුගේ භවයේ මරනාාසන්න චිත්තවීතියට අතීත කර්මයක් අරමුණු වෙලා ඒ කර්මයේ පලබාවේ හැටියට ඔබ ප්‍රතිසන්දිය ලැබවා මේ බවයි කර්මය කළේ මීට කොච්චර කාලකට කලින්දු. අනේ දන්නේ නෑ. අනන්තෝ සංසාරය කව ධහරිකරපු කර්මයකට ලබාවෙන් තමයි දැඟබ මේ ජීවිතය ලබලතියන්නේ. එහෙමනම් ඒ කර්මයේ දැන්තිනම්. නෑ. කම කර්මේතරපු ස්ථමක වරු නච්චර යිර්මශක්තිය විතර කර්ම ශක්තිය විතරක්කි දිරියට ල්ලෙදැ නි පා දැද පාකක්ති. හතකොට අන්න ඒ හේතුව නිසා හර චිත්තරතු ආහාරකී අවස්ථාවදී ඒගේ ප්‍රථ්‍ය විසින් නිශ්‍රය සපයනවා ඒ ගේ රූප ධර්මයට නමුත් කර්මය විසින් කර්මය අතිීතයි ඒක දැන් සිදිලග හිල්ලා ඒ නිසා කර්මජරූපය සඳහා නිස්ත්‍රය සැපයීමට ඒ හදාළ කර්මයට කියවක් නෑ. ඒ නිසා ඒ දේ බාර ගැනීමට ජීවිතන්ද්‍රී රූපයේ දිරිපත් වෙනවා එහෙමයි ඒක විස්තර කරන්නේ එහන් ජීවිතන්ද්‍රී රූපය ප්‍රධාන වශයෙන් අදාළ කර්මජ රූපයන්ගේ පැවැත්න සඳහා නිස්ත්‍රරය සපේනම නැත උපකාරය සපයන ධර්මතාවය මේ කොහොදු උදාහරණකින් අපි කියන්නේ මෙෙමයි නිලුම් මලයි එම නැත්තම් මඩේ පිපෙන නිලුම් ඕලුවාදී මල්වල ඒ දන්්ඩේ ඇතුලේ අපි බැලුවොත් වාත කහරතියනවා අපි නිලුම් මලක දන්ඩ කටල බැලුවත් ඇතුළේ අරභ ගියක නැට්ට වගේ තද නෑනේ ඒක ඇතුළ ජලය පිරිච්ච කහරති නවා වන්නේ ඇතුලේ ජලය පිරිීතියෙන තාක් කල් මේ නිලුම් මල මියලින් නැතුව රැකිල තියෙනවා වගේ මේ කියන ජීවිතඉන්ද්‍රිය විසින් ඒ රූප කලාපේ රැකගෙන ඉන්නවා ලුම් දන්්ඩේ සිදුරතුළ තියෙන ජලයමගින් මල වියලෙන් නැතුූ තියාගන්නවා වගේමීජී විතන්ද්‍රී රූපය විසින්ගේ අදාළ රූප කලාපියෝ මැලවෙන්නට සිදෙන්න්නට නොගිහින්තියාගෙනන්නවා. තව උදාහරණය. රටේ රජ්ජරුවෝ විසින් රටවැසියාව රකිනසේ කර්මජරූපයක්න් රැකීමම සහා ේජීවින්ද්‍රයේ දිරිපත් වෙලා තියෙන. දිට මයි අපට බාහිර උදාහරන් වලින් මේ පෙන්නනවා නම් පෙන්න්න තියෙමෙ අපති මෙතැනති තේරුම් ගණඩෝනේ කර්මජරූප උපදින්න ජීවිතන්ද්‍රී හිදනෙමයි. කර්මජරූප උපදින්න කර්මය හින්ද. එහෙම උපදින්න කර්මය කර්මජරූපය රැක බලාගණ්ඩ. කර්මය නැති නි සහන වෙන දුසුපුද් කලෙක් නැති නිසා ජීවිත ඉද්‍රයට සිද්ව වෙනවා ඒද කරන්න ඒද කිරීම සඳහා වෙනම රූප සභාවයක් අවශ්‍ය වෙනවා ඒත් ූප සභාව ජීවි ඉද්‍රීගලන්න වි තඒක විස්තර කරන්නේ හරිද තේරනාදක ප්‍රශ්නයක් තියෙනවාද කර්මජරූපද දර්ස කිව නමයක් තියෙනවා කියලා ඉස්සරහට විතරහරනොවා ඊට පස්සේ පසතවේ කද් දෙකක් විස්තර කරම්මුණනයට තිනි අඩිදයතුනත් තිවන ඊට පස්ස පි කතාගෙනම ආහාර ජරූපය තරි ආහාර රූපය එමල ත මේකට අප ගෙනවා ඕජාරූපය කියල කියනවා. මොකද මේ ආහාරූපය මෙම ඇත්තනන් ඕජාරූපය කියලා කියා ස අපි කෑම කනවනට ආහාරෝන ඒක තයි මේ ආහරී කියළ කිව්වේ. සත්වයන් යැපීමට අවශ්‍ය වෙන ස්භාවය ධර්මතාවය. ඉහකට අපි කියනවා කබලින් කාර හර මේක පෙළපොතේ තියෙන විදිහට කිවෝත් ඕෝජට්ටමකං රූප කලාං ආහර තීති ආහාරුව ඕෝජාව අටවෙනි කොට ඇති කලාප ආහරති ගෙනෙන නිසා ආහරණය කරනව කියෙන ගෙන දෙන නිසා එකට කියන ආහාරෝකය රම කද ආහරමෙන්න්නේ ඕෝජට්ටමකං රූප කලාපොන් රූප කලාප ගෙනත් දෙන නිසා ආහාරයි මොන රූප කලාපද. ඕෝජට්ටමකං ෝජාව අටවෙනි කොට ඇති රප කලාපො. මොකත් දෙතුක ටෝජාව අට ඕෝජාව අටවෙනිියට නම් වෙන එකැ දැන් අත්තිය නොයි අටවෙනක තමයි යෝජාව හෝජාව අටවෙනි කොට ඇති රූප කලා පෙමුණු අදතුකොටට පටවිතේජෝ පටවි ආපූතය ජෝවායෝ වර්ණ ගන්ත රස ෝජා අන්න ෝජාව අටවෙනි කොට තියෙන කට නැ ඔයවගේම තව ඔය ගොල දන්නටක් කියන්න බලන්නේ වට්ටමක ආජීවට්ටමක සීලය ආජීවය අටවෙනි කොට ඇති සීලය මංහන්න නෑ උගොල් අන්ගේ ංහිතන ඔගුල්ලො දන්න ඇති එම නේද? ආජීවය අටවෙනි කොට ඇති සීලය ආජී වවස්්ටමක සීලය හරිණ හම නම් ඒගේ මෙතන හෝජාව අටවෙනි කොට ඇති රූප කලාපය සුද්දාශ්ටකය හ අන්නේ සුද්දාාස්ට ඇති කරලා දෙන යම් ධර්මතාවයක් වනවා දේක හාරයයි කියලා කිව්වා. හරේ එොට එහෙම රූපකලාප ගෙන මොනවදේ දෙන්නේ පෝජාවටමිනි කොට ඇති රූප කලාප ගන්න දෙන එම ත උපදවන බැවින් ඒවා ආහාරයි තකට එෙම ෝජාවට වනි කටේ උපදවලදන්න ොවද. පිඩු කොටට අනුභව කරන්න බත්තාදී හෝජා සංක්‍යාත කවලින් කාරහාරයව් වචන ගොඩක් කිව්වා පිඩු කොට කන අපි ගුලි කරලාන එකන්නේ ගුඩු ස්පුතාද මොකක්ද කියල නේ ද කවන් ඉස්තරලා ඒ වගේ පිඩුකොට ගුලි කරලා කවන්නේ එතකොට ඒ තුළ තියෙන බත් පාකව් පින්ට ගන ඔක්කොම ජාතික එතන තියෙනවා ඒ හැම ඒකම ෝජාව කියන යම්ගිසෙස භාවයක් තියෙනවා ඒකෙන් තමයි සත්ත්‍යයෝ යැපෙන්න්නේ. එකඇතිකල් ලොකු ම අපි කැබලි කරල කණ නිසා එකට කබලින් කාර හරයෝ කීලත් කියනවා. මේ විදහස්භාවයෙන් තියෙන ධර්මතාවේ තමයි මෙතන ආහාරරූපය කියලා අපි ගත්ති. සාමාන්‍යයෙන් බුදුදහම තුළ ආහාර කියල හඳුන්වන්නේ වෙන්න මෙහෙම දේකට. යම් පලයක් ඇතිකිරීමට විශේෂයෙන් හේතුවන්න දේ හමන ඇම් පත්ව වන දේ තමයි ආහාර කියලා කියත්දේ? යම් පලයක් ඇතිකිරීමට විශේෂයෙන් හේතුවන දේ ආහාරයි යම් පලයක් ඇතිකිරීමට විශේෂයෙන් හේතුවන දේ ආහාරයි. එවැනි ආහාර හතරක් බිදු දහමතුළ කතා කර. පස්සාහාර මනෝ සංජේතන ආහාර වි්ඥානාහාර කබලින්කාර ආහාර එම කියලා හතරක් තියෙනවා. පස්ස ආහාරය කලා කිවේ. වේදනාව ගෙනදීමට විශේෂයෙන් හේතුවන ධර්මතාව පස්සපච්චයා වේදනා ඇනිද එෙන ඒ තමයි පස්ස හාරය කියෙලකිව පසේ නොතු ගුණොත් වේදෙනවා හම්බේන්නේ නෑ පස්ස පච්චයා වේදනා ඒවගේම මනෝ සංචේතනා හාරයේ ප්‍රතිසන්ධි විඤ්ඥානය ගෙනදීමට හේතුවෙනවා මනෝ සංචේතනාව නළ චේතන හම් භික්කවේගම්මන් වදාමි කියල චේතනා ස්වරූපය ඟ ්‍රතිසන්ද ්‍යා ගැ දෙනවාව ැද කිවවා ඒවගේම තමයි විඤ්ඥානා හාරය නාම රූප ධර්මයන් ගෙනදීමට හේතු වෙනවා වි්ඥානා ආරය එත ප්‍රතිසන්දි සිට ගෙනත් දෙනවා. ඒ ප්‍රතිසන්දි සිත විසින් එතන තියෙනචිත්මද චෛතසික ධර්ම සහ රූප ධර්මටි ඇති කර දෙනවා නාම රූප ධර්මයන් ඇති කර දන්න එලාෑන කබලින් කාරා හාරය ला जट्टमं रू कला होजावाटने कोट रूला मना में किन आहा रखतर अप में रूप पा में गनगा में कबलि का रहा हारे तरादानी तु नामदाम्य पसने चाह से कि नामधरमयाचेत नाम किने नामदरम में चाै से कि विजञाने किने सित चाैत सेमी में मद नामधरमයක් म विजञाने की नामधारम में ම බලිින් කා හරය මයි රූප ධර්මයක් වන්න එහමමම් අප මේ රූපාට යට අපිටි ගෙන ගන්න තිෙන බෙම බලිින් කාරද තරයි හැටිද එටිධර්මය තුළද මේ බලින් ආරය හඳුල තියන දීර්ක කරම තියෙනවා මනද කියන කතමන්තන් රපන් ගබලින් කාරවවා ආරු ඕදනෝ කුම් මාසෝ, සත්තු මච්චෝ මේ විදිරමෙක් විස්තර වෙන මන් සිංහල කරගන්න. ඕදන කියලකිවේ බත් කුල් මාස කියලාකිවේ කොම හෙම නත්තම් කැවුම්. හත්වට කියලාකිව අදගල. මාලු මච්ච කියලකිවේ මාලු. මන්සං කියලකිවේ මස්. කේරං කියලකිව කිරි. හරි දදී කියලකිවේ දීකිරි. සප්ි කිය කිවේ ගිතෙල්. නවනීතන් කියලකිවේ වෙන්ඩරු. තේලන් කියලාකිවවෙ තෙල්. මදු කියලකිවේ මී පැණි. සමහර තැංගල මේක මොනවද මිදිරස්ස කියලත් හඳුන්නනවා. පානිිතන් කියලාකිව වෙනත් පැනි ජාති. මේ විදිහට යංවා පන්ඥම්පි අත්තිරූපන් යම්හි යම්හි ජනපදයේ තේසන් තේසන් සත්තානන් මොකාසියන් ධන්තවිකා මේ විදිහට ඒ ජනපදය ඉන්න මිනිස්සු කටින් හපල දතින් විකල උගුරෙන් ගිලලා බඩ පුම්ඹ වගන්න ජාතිවලට අ ජාතිවල තියන ඕෝජාය සත් සත්තා යාපෙන්ති ඒ ජති සත්වයා යැපෙන යම්ස්භාවයක් තියෙන වන අන්න ඒ ඕෝජාස්භාවයට අපි කිුව කබලින් ෝජාස්භාවය සහිත දේට අපිකිවා කබලින් කාරයා හාරය කියල ඇහදිලි දෙක තාම ලස්සනට බුදුරජන් වහන්සේ විස්තර කරල තියෙන. හෙමන කබලින්කාර හරය කියන එක අපිට දකින්නට පුළුවන් මේ බත්පාං කවු මඇටවල අරගනිදි සභාව දෙකක් අපිටත් අරගන්න පුළුවන්. මේක එක පැත්තක් තමයි මේ පිඩු කරලනන්න එතුර මේ පිඩු සභාවය පැත්තක් තියෙනවා ඒක තියෙන ශක්ති ජනක ඕෝජාව තව ස්භාවයක් තියෙනවා. මේ පින්ඩු සහ ඕෝජාව කියන දෙකෙන්. මේ බත් පිින්ඩු වාදයෙන් මොකද කරන අපේ බඩගින්න නැති කරලා දෙවා කර්මජ තේජස දුරු කරලා දෙනවා කර්මජ තේජස කියලා ගැෙන බඩගින්න තත්ත් ඉපදින කොටම අපිට ඇතිවෙන පලවෙනි දුකනෙමේ බඩගින්න ජවත්තිම දුකයිගෙන් ඕක තමයි කර්මද චේදස හැමති සේම අපුව දවනව තවරන. තකොට බත් පිඩු ආද පිඩුස් සබාවඒ කර්මජ තේජස දුර කරලා ෙනවා ටිකලා බත්තාදියේ තියන ෝජාව විසින් රූප කලා පැති කරමින් රූප පාලනය කරනවා. හරිද මේ තමයි මේ කබලින්කාරහාරය ස්වභාව මෙත ධර්මතා දෙක් ්‍රියත්මත්වේෙන තේරුම් ගන්නට ඕන. ඊනග මේ තියන ෝජාව කියන කරගත් හම හෝජාවටත් බැහැ එක පාරම ආහාරජ්‍ය රූප ඇති කරන්නට ෝජාවත්්‍යයාකාරයකට වැඩ කරන්නතුව. ඕෝජාව කියල කිව් හම අපි බත් පිගානය තියෙන බත්වලත් ෝජාව තියනවවා එතු අපේ ඇැගේ තියනෙත් මස්න අපේ ශරීරයගල කැන මස් එතනත් තියෙන සයිලන එතු රේ සයිල්ව ලෝජාව කියල නැ තන සුදශ්ටක නැද් ඒ සුද්‍යාශටක රෝජාව නැද්ද ඒ තියෙනව එහම නං අප මේ ෝජාව බදන පුළුවන් බාහිරෝජාව සභ්‍යන් රෝජාව කිය බත් පි ාන තිනෙන බාහිරෝජාව ට ඇතුළ ශීරය තුර තියන අ අප්‍යන්තරෝජාව එතකොට මේ බාහිර රෝජාව බලිකා ආහාරයෙන් ලැබෙනවා අභ්‍යන්ත රෝජාව කර්මශරරේ තුළ තියන කර්මජ රූප කලාපයන් ඇති ඕජාරූප තියෙනම්. එතකොටට බෙන්න්න මේ කියන කර්මජරූප කලාපයන්ගේ ෝජාවත් ඒගොල්ලන්ට මේ බාහිර ආහාරයෙන් ෝජාව එකනෙ එක හම්බ වූ තැනේදී අන්න ආහාරජ රූපපුද වනවා ට හාරජ රපන අලුත්තින්ම ඇතිකරන රූපයක් උතන දිද අභ්‍යන්තරෝජාවයි බාහිරෝජාවයක් කව වෙච්ච තැනද ඒ දෙදනෙක් කවු වෙලා අලුතෙන් ආහාරජ රූප ඇති කරනවා. ඒවා මගේ ගුළු ශරීරයේ තියන සියල්ලුම රූප කලාප බලගෙන්වීම කරනවා ඒ අනු අපිට පනාව කියලගෙන් මැරිල්ල හිටිය දැන්නන් ගන්න කාපු ගම පනාව අන්න වැඩි හරිද එතකොට මේ විදිහට මේ කබලින්කාර ආහාරයේ ක්‍රියාව කොහොමදිට කබලින් කාර හර ලැබෙන්නේි කොමද මෞකුස ඉන්න දරුවගත්තොත් හරිද ආහාර ලැබන්නේ මවගේ ආධාරයෙන් පිකෙන් වෙලා හරහා ගර්භාශය තුළදී ලබා ගන්නවා. ලොක වුණට පස්සේ අප ඉපදුනාට පස්සෙ කටින් කාල ශරීරයේ ආලේතු එර ගැනීම තුළින් හරමුණවද මේ මේ බිින්බිසා රජිරුවට එක වෙලාව තිේ දේවය මොක කලේ කෑම පැට අට දු ැතිකට ඒ ල ග එම නැතන් අපි වෙනත් වෙලාවල්ලරුද එකේ කාලේප කරගන්න යම්යම් සෞඛ්‍යය කටයුතු සිින්ත කරගන්න ඊළඟට ඇඟ තුළට විදීමෙන් හ අපි ආහාර ගන්නවස්ථා තියනෝ ඩෙක්ස් ටෝස් විද කියන ආදීවශ්‍යයෙන් නේ ඒ විිතිහට මේ බලින් කාරආහාරය න වන විදිර ගන්නඩ පුළුවන් හැනි එතකොටගමුණද මේක තියන පැතිකට මේ කබලින්කාර ආහරය ක්‍රියාව වරගත්තාහම ඉදගබලින්කා රආහර න රිුතුජරූප සමහයක් ැි බාහිරින් අරගන්නන්නේ එක තියන රිුතුජරූ පතනද කර්මජරපනෑ චිත රපනෑ ඒතුළ ආර ජරපතාම හැදිල නෑ එතකොට එඒමන තන තියෙන රුතුජරප ඒව ශරීරයට අරගත්වට පස්සේ තමයි ආහාර ජුරූප කලාප නිපදවෙන්නේ ඒ නිපද වෙන ආහාරජරූප කර්මජරූප කලාපයන්ගේට වැත්මයි අනිකුත් ශරීරේ තියන සේලුම රූපයන් බලගැන්ීමයි සිද්ධ වෙනවා එතකොට බලුව එක ලස්සන උඳපියලිය කනවත් හාව එතකොට උදුපියලියකාපු හාවගේහන් දෙක හැදන්න උදුපියලියේ විදිහට නෙමෙයි හාවගේකන් විදිහත ඒ හංග ප්‍රතයන්ග හැදෙන්නේ හාවට සුදුසුලිදි රන්වන්න්න ආහාර පත්තය වැඩ කරලා තියෙන විදි ආව ගොදුරු කරගන්නවන් නරිය. එතකොට නරියට හැදන්නේ හාකන්නෙම නරයට හැදන්නේ නරිකාන්. න්න බලන්ඩ ආහාරයක කොහොු වැඩ කරලා යන්නේ. නරියව ගොදුරු කරගන්නව කොටිය. එතකොට කොටියට හැදන්නේ නරිකංනෙම කොටියට හැදන්නේ කොටිකම් ඒ ඒ තැන ආහාර බවට පත්වීම ඒ ආහාරය ඒ සත්වය අතුළු ක්‍රියා කිරීම. ඒ ආකාරයට සිදුවෙන එක තේරුම් ගන්නට ඕනේ මේ හැම තැනම පැවතුනේ සත්‍රම භූත හැබැයි සත්‍රම හා භූත වුණනාටඒ ඒ තැන ඒ දිහට එක කටයුතු කලා. ඊළඟට සත්වයා අනුවත් මේක වෙනස් වෙනවා. හිඹුල කියලා අරගත්වොත් බොහොම රලු විදිහට ගල් පස්ආදීදේ පවා උට ආර වෙනවා කිඹුල මැටිගිනිවා කියලාපියා තින් වලසගත්වොත් සාමාන්‍යයමී පැණිවල හිඳගැෙන අං ඇටකටුවාගේ ධරමේ මේ බොහොම රලු දේවල් පවා උුට දිරවනවා කියලා තිනවා අලියගත් අතු ඒ ජාති දෙවල් යා කනවා. මවාගත්තුත් ඉට වඩ ලා කොල්ල ලාදළවාගේ දෙෙවල් නවාට. ආවගත්තු හොදරමල් අපටි දලු. ගැමියාරගත්තු තැම්බුවා හාර පිසුවා හාර රජ්ජුරුවරගත්තු හොඳින් පිසුවා හාර දෙවියන් වහන්සේ ගත්තු ඉතාම සියුම්වා හාර එතුදැ දෙවියන් වහසේ ආර අපිකෑ වගේ අපිට දිරව නැයි ගො අපේ කය ේවියට හැදිල. රජ්ජුරුවන්ට මේ හල කොල දුන්නොත් එහෙම රජුුවන තරහායයි එයාට ඕන ඒ එක වඩා රාජභූජන මේ විදිහයට සත්ත්ව යාගේ අනුව මේ කියන කබලින් කාර ආරේ රලු සවූම් මනා කාරයයක් තේරුම් ගනතු. මේ විදිහයට අපි ප්‍රධාන රූපකාණ්ඩ දහටක් දැන් කතා කරල තියෙනවා මොනවදේ අපි කියන අනිෂ් පන්න රූප දහට දැන් අපි කතා මහා භූත රූප හතරයි ප්‍රසාදරූප පහයි ගොචරරූප හතරයි භාවරූප දෙකයි. ද රපයි ජවිතරපයි හාරූපයයි. ඔක්කු මද හාටයි මේ රිජෝම ප්‍රත්වයන්ගේෙන් හට ගන්න නිසාට අපි කිව්වා නිෂ්පන්න රූප කියලා හද කාවවෙලාඉක්ම වෙලා තියෙන නිසාම මනි රූපටි අනිත් දවසර තියන්නද. මේ විදිහයට නිෂ්පන්ඩ රූප අපිට කතා කරලා ඉගර කරන්නට පුළුවන් අපහම අනිත් දවසේ. අනිශ් පන්න රූප දහයහතා කරවු එ කෙලින්ම ප්‍රත්‍යයන්ගේ හටගන්න නැති රූපදමි ලේසින් මතක ති ගන්නපපුන එකයිකයතුන යතර. ආකාසධාතුව විඤ්ඥති රප දෙක විකාර රප ලක්කන රූප හතර අකාසකිවත් ආකාසිදාතු වි්ඥති රූප දෙක කිවොත් කයිවි ඥති වචීවි්යති. විකාර රූපතුන කිව්වත් ලහතා මුදුතා කම්ම්ඥතා ලක්න රූප හරකිවොත් චය සන්තති ජරතා අනිච්චතා. මේ විදින මෙතන රූප දායක්තිනවා. ඒවා රිජුව ප්‍රත්යෙන් හටගන්නන්නේවන් නෙමයි කියලාිහඳුන්වන් ඒ නිසා පියවට අනිශ් පන්න රූප කියලා කිව්වා හරි අපි ඒ ටික ලබන සතිය කතා කර මෙතෙක් කතාකරපු දෙගෙන පස පීනවන ඉදිරිපත් කරන්න පුරුව. කවලිකාරහාරය කියන එක විස්තර කරනගොට කඩා කන කියන අදහසනේ. මේ අපිට ප්‍රකාශ වෙන්නේ එතකට එත මේ සටහන තිිබුණනර ඉන්ජෙක්ෂන් කරන එක ශරීරයේ ආලේප කරගන්නේ කියන එක ක එතකොට ඒවයි කඩා කෑමක් නැහැනේ. ති එනෑ නති වචන ගොඩාකින් කිවන්න ඒකගේ මොනවාහරි ඒකට ගැපිෙනවා උරෙන් ගිලිවා ඒට අදාලා එතකොට ඒක අදාලා තැම්ිවතු හ ඒඔක්කොම කබලින් කාර තමයි දැන් එතනති බුදු දහමේ පෙන්නුම් ක මොවවාදත කිින්වේ. පෝජට්ටමකං රූප කලාපන් ආහර තීතියා ආහාරු. ඒ දේ සිද්ධ වෙනවත් අලුතින් රූප කලා ඇති කරනවාද. ඔවුනි එනම් ආහර.ඒ මූලික අර්ථදැක්ක මරම්බලන්නේ. පෝජට්ටමකං ගූප කලාපං ආහර තීතියා හාරු ආහර තීති කියලා ගෙනත් දෙනවා. ඇති කරලා දෙනවා. එහහිම අලුතින් ඇති කල්ලා දෙනස භාවයවා හාර එකැබලින්කාර හරවෙන්නේ සමා වන්නස ප්‍රසාදරූප විිස්තර කිරීමේදී එක ප්‍රසාදරූපවලට එකක් ස්ථානෙන් කරලා පෙන්නවා ඊළඟට කාය ප්‍රසාදීදී සම පුරාම එක විදිහෙන විදිට ද සමහන්න්නේ. ඔ ඔබට කකුලේ කඩියෙක් කෑවත් පොළුවේ හඩියෙක් කෑවත් ඉන නිනන් සරීරය පුරන් පැතිරී තියෙන ප්‍රශ් සමාවෙන් සේතකට කිස්වල නිය පපතු ඒවාක නැහැෙන අය ප්‍රසාද මල සභාවය ඇ වියලිස්භාවය තියන තැන්වල කායි ප්‍රසාදය නිය අග කෙස් අග ආදී තැන්වල මැරුණු සම ඒගේ තැන්වලකායිප්්‍ර සාදය නැෑ එතොට දැන් සමහර තැන්වලද දැන් බඩ ඇතුලේ තැන් අපි බඩ ඇතුලේ සහර වෙලාකට විරයිපට කයිප්‍රසාද නෙ බට රිදෙන් ඩරගෙන ඒ වෙලාක කායිප්‍රසාදේ දැනවා මුත්සාමාන්‍ය වෙලාවද බඩාඇතු ආරගන් කර පදන්න මෙම ැගතින් තියනවා ඒවතින් මට අදැකිම තේරුම්ගැ පුුව එහෙම නං අද දවසේ පාඩම පික්මිතකින් සමප්ත කරමු අපි ලබන සතියේ නිෂ්පන්න රූප දායිගෙන කතා කරමු. එහිෙම නං අද දවස්සේ මේ පැය දෙකට වැරි කාලයක් තිස්සේ අපි අපි ධර්ම සම්වශචනයක යෙදිලා මේ හස්කරගත්තු සේලුම කුසල්. මේ ශසන ආරක්ෂ කරනන්න සු සම්යයක් ෘෂ්ටික දෙවි දවතාවමට में ධर् में लाका ගनග नहीं म දක්वा ලबබला दीव महासංंगरतनेයට मेंपाටमाला අප ගෙනनेने පता दम सभाह वि සा उत्पकार हनुगानुसासना करना सिर्म स्वामी ्यवान से लाटा मैं सोम तार्ने आपको लाबा दमी र පහस्न में दे करරග नයාමට आधर කළ හැම देनाටමमा හුව ඔබ पहම नියගේ नतीට गुरुरल सට ඔබ पහම देनाටमा इම तेරව මේවෙලාවේ රෝගී බවන් පත්වෙලා ඉන්න හැම දෙනාතයගේ සුවය පතා අපි ප්‍රාර්ථනා කරමු මේ සියලුම කුසල් පනිස්ශ්‍රේවේවා දුකිත සත්ත්‍යයෝ දුකින්මිදේවා රෝගී සතය සූපත්විත්ව පොදුවේ අපි හැම දෙනාමත් සියලු සත්වයනු අමා මහනිවන් සූපිණිසම මේ සියලු කුසලයන් උපනිස්්‍රේවේවා හේතුවා අසනාවේවා කියලා පාර්ථන කර සාධ සාසා දෙනාටම තෙරුවන් සරණයි.